හොඳයි පින්වතුනි. දැන් ඔබට පුළුවන් කමක් ලැබුණාද පින්වතුනි ටිකක් ටිකක් හරි මේ කතා කරගත්තදී ජීවිතයට යොමු කරලා බල. මොනවද හදලා තිබ්බේ තේද මොනවද තිබුණේ? කොතමද? දැන් තේ කියන බලාපොරොත්තුෙන් ගියනම් මොකද වෙන්නේ? දැන් ඔබ තේ කියන බලාපොරොත්තුෙන් ගියානම් හැදෙන જાතිය මොකක්ද? ඒක කොත්තමල්ලි තියෙන්නේ හැදෙන જાතිය මොකක්ද? ඈ කොත්තමල්ලි જાතිය නේ. ඉතින් ඒකේ කොත්තමල්ලිනේ තියෙන්නේ. ඈ හැදෙන්නේ ඕනේ જાතියයි ඕනේ. ඕනේ જાතියයි හැදෙන්නේ තියෙන જાතිය නෙමෙයි. ඒකයි පින්වතුනි මේ දුකට හේතුව තණ්හාව කියලා කිව්වේ. දුකට හේතුව පටිඝය නෙමෙයි. දුකට හේතුව ගැටීම නෙමෙයි පින්වතුනි. දුකට හේතුව තණ්හාව. මොකද පින්වතුනි ඕනේ කියන තැන තමයි ඕක තියෙන්නේ. ඕනේ කියලා කියන්නේ අවිද්‍යා තෘෂ්ණා නිසා. රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදයි සැපයි සාරයි කියලා අරගෙන තියෙන නිසා ඕනේ. ඔය කිව්වේ අවිද්‍යා තෘෂ්ණා දෙක. ඕනේ නම් දැන් දුක හැදිලා ඉවරයි. ඕනේ තියනවද ඕනේ නැද්ද ඕනේ තවම නැද්ද ඔය එකක්වත් අදාළ නැහැ. ඕනේ කියන තැන ඇවිදලා තියෙනවා නම් පින්වතුනි ඒ කියන්නේ ඔබට දුක හැදෙන්න පටන් අරන් ඉවරයි. දැන් ඒක නතර කරන්න බෑ. විදිර ඔන්න ඕක තමයි ආර්යයා දකින දුක. ලෝක සත්‍යයා දකින දුක තමයි පින්වතුනි ඕනේ. නමුත් නැහැ. ඔන්න ලෝක සත්‍යයා දකින දුක. පින්වතුනි ඔන්න ඕක කරන්න තමයි ඔබ ඔය දුක් විඳින්නේ පින්වතුනි. ඔබ රස්සාවට යන්නේ ඉගෙන ගත්තේ බස්වල ගියේ ඔය හැම එකක්ම කළේ කසාද බැන්දේ දරුවෝ හදාගත්තේ. ඔය හැම එකක්ම කළේ මොකක් උදෙසාද? ඕනේ. නැහැනේ. ඔන්න ඕක දුක කියලා දැකලා. ඊට පස්සේ පින්වතුනි ඔබ ඕනේ තියනවා කරගත්තා. දැන් සැපද නිදෙන්නේ? නැහැ පින්වතුනි. ඒකයි ඔබට කියන්නේ ජරා මරණයයි දුක. අනිත් ඒව නෙමෙයි. යමෙක් ජරා මරණ දුක දකින්නේ නැත්නම් හෙතෙම ශ්‍රමණයෙක් නෙමෙයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ ඔන්න ඕක නිසා පින්වතුනි. ජරා මරණ දුකමයි දැක ගන්න ඕනේ පින්වතුනි. අම්මා මැරෙන දුක දුකයි කියන එක බල්ලොත් දන්නවා. ජරා මරණ දුකයි දකින්න ඕනේ. දැන් ඔබ තව විශේෂ සංසිද්ධියක් දැක්ක පින්වතුනි අර වීඩියෝ එක හරහා. මේ එකක් වගේ පෙවුනට එකක් නෙමේ අනාවරණ ඥානයේ දුලින් බැලුවොත් පේනවා මොකද්ද මේ? තනිකරම උදාවිවි බැවිවි යන සංසිද්ධියක් කියලා. දැන් අනාවරණ ඥානිය නැති නිසා අපිට කරන්න තියෙන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් දකින්න තියෙන්නේ මේ එකක් විදියට පෙවුනට මේ මොනවද තියෙන්නේ? උදා වෙමි වැය වෙවි යන සංසිද්ධියක් කියලා. එහෙනම් ඔය උදා වෙලා වැය වෙලා යන හැම එකම උදා වෙන තැන જાතිය තියෙනවා. ඒක ජරා මරණයට යනවා. එහෙනම් ජරා මරණයට ගියේ කාගේ જાතියද? ජරා මරණේ කාගේද? එහෙම කියන්න බෑ. ඒ ජරා මරණේ කාගේද කිව්වොත් මේ ජරා මරණේ කාගේද එතකොට? ජරා මරණේ ಜಾති ප්‍රත්‍යයෙන් හටගත්ත මිස. ඒ කියන්නේ ජරා මරණික දුක ಜಾති ප්‍රත්‍යයෙන් හටගත්තා. කාගේ જાතියද? එහෙම කියන්න පුළුවන්ද? බෑ. නමුත් පින්වතුනි පරිච්ඡ සමුප්පාදය කියලා කියන්නේ සත්වයේ උපදින න්‍යාය කියලා අරගත්තාට පස්සේ දැන් කියනවා මේ ඉපදුනේ කවුද? මනුස්සයා. මේ ජාතිය කාගේද? මනුස්සයාගේ කියලා. ඕක තමයි මෙන්න වැරදි තැන් වලින් දහම අල්ලගත්තට පස්සේ වැරදි දේවල් තමයි මතුවෙන්නේ. ඊට පස්සේ හරි තැනින් දහම අල්ලගෙන හරියට කියන අයද කියන විකෘති කරනවා කියලා. ඉතින් මොකද කරන්නේ? තථාගත දහම ඇත්ත ඇති සැටියෙම අවබෝධ වෙච්ච එක තමයි එකම විකෘතිය බලද්දි පින්වතුනි. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න පින්වතුනි මේ එකක් වගේ තිබ්බට එකක් නෙමෙයි මේ තියෙන්නේ. උදා වෙලා වැය වෙලා ගියා පින්වතුනි ඊටඟට ආයෙ උදා වෙන්නේ අර අර එක්කෙනා නෙමෙයි. වෙන කෙනෙකුත් නෙමෙයි. ඒක නිසා ඔහු කෙනෙක් පනවන්න බෑ. උදා වෙලා වැය වෙලා යන සංසිද්ධියක් තියෙන්නේ පින්වතුනි. ජාතිය කාගේද කියලා වහම ඒකට දෙන්න උත්තරයක් නැත්තේ ඒකයි. ජාතිය කාගේද නෙමෙයි මේ ජාතිය කුමක් ප්‍රත්‍යයෙන් හටගත් එකක්ද? ජාතිය කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි පින්වත. ජාතිය කියලා කියන්නේ මම කියලා දැනෙන ස්වභාවය. ඕක ජරා මරණයට යනකොට දුක වෙන්නේ පින්වතනේ. මම කියලා ස්වභාවයක් දැනිච්ච ගමන් ඒක ජරා මරණයට යනකොට මක් වෙනවද ඉතින්? දුකයි. ඒක දැනෙන එකක් නෙමෙයි පින්වතනේ. ඒක ඒ කියන්නේ ඒක විඳින්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අවබෝධයට වැටහෙන එකක්.
ඒක අවබෝධ කරගන්න ඕන එකක්. ඒකයි පින්වතුනි දුක පිරිසිඳ අවබෝධ කරගත යුතුයි කියලා දේශනා කළේ. දුක් ආරේ සත්‍ය කියලා කියන්නේ පිරිසිඳ දැනගන්න ඕන එකක්. පරිඤ්ඤයන් යන්ති මේ වික්කවේ කියලා දේශනා කළේ ඒකයි. පිරිසිඳ දකින්න ඕනේ කියලා දුක. පිරිසිඳ දකින්න යම් දුකක් තියෙනවා නම් ඔන්න ඔය දුකට කියනවා පින්වතුනි දුක් ආරේ සත්‍ය කියලා. හැම එකක්ම දුක් ආරේ සත්‍යයට වැටෙන්නේ නැත්තේ ඒකයි. දුක් ආරේ සත්‍ය කියන්නේ ඥානයක් පින්වතුනි. ඒ ඥානය වැටෙන්නේ ප්‍රඥා චෛතසිකයට මිස වේදනා චෛතසිකයට නෙමෙයි. හොඳයි. එහෙනම් ඔබ දැකගත්තා පින්වතුනි මේ කාරණාව. කොතනින්ද පටන් ගත්තේ? යම් බලන්න. ජරා මරණ දුක කාගේද? එහෙම බෑ. ජරා මරණ දුක කුමක් ප්‍රත්‍යෙන්ද? ජාති ප්‍රත්‍යෙන්. ජරා මරණයේ දුකක් වෙන්නේ. ඒකයි ජරා මරණ දුක කියලා කිව්වේ. ජරා මරණ දුක කුමක් ප්‍රත්‍යෙන්ද? ජාති ප්‍රත්‍යෙන් එන්නේ. ජාතිය මොකක් ප්‍රත්‍යෙන්ද? භව ප්‍රත්‍යෙන් එන්නේ. එහෙනම් දැන් පින්වතුනි අවිද්‍යාවෙන් යම් තීරණයක් ගත්තා නම් මෙන්න මේකයි ආස්වාද සැපසාර කියලා පින්වතුනි හැදෙන්නේ කාවද? අන්නේ කියපු ජාතිය. ඒ ජාතිය තමයි ඕනේ ජාතිය. ඕනේ ජාතිය හැදෙනවා. සැපහරහත් හැදෙනවා. දුකහරහත් හැදෙනවා. උපේක්ෂාවහරහත් හැදෙනවා. ඔන්න එහෙනම් පින්වතුනි සැපහරහ හැදුනත් දුකහරහ හැදුනත් උපේක්ෂාවහරහ හැදුනත් හැදුනේ පින්වතුනි ඔය ඉල්ලපු ජාතිය නම් ඒ ජාතිය ජරා මරණයට යනකොට ඒකාන්තයෙන්ම දුකයි නම් දැම්මට කියන්න ඔන්න තථාගතයන් වහන්සේ දේශනා කරනවා සැප දුක ලෙස දකින්න කියලා. දුක උලක් ලෙස දකින්න කියලා. උපේක්ෂාව අනිච්ච ලෙසවත් පෙලිල්ලක් ලෙස දකින්න කියලා. දැන් ඔබට ඒක පේනවද? සැප දුකක් එන හැටි දැක්කද? සැප දුකක් ලෙස විඳලා පෙන්වන්න මට. දැන් තථාගතයන් වහන්සේගේ දහම පිටුනේ බල්ලොන්ට පූසන්ට කියප එකක් නෙමෙයි කියලා දැන් වැටහෙනව නේද? සැප දුකක් ලෙස විඳලා පෙන්වන්න පුළුවන්ද? බෑ. විඳින්න බෑ පිටුනේ. සැප සැපයි විඳිනකොට දුක දුකයි විඳිනකොට. විඳින්න නෙමෙයි කිව්වේ. අවබෝධ කරගන්න. එහෙනම් සැපෙන් දුක එනවා. දුකෙන් දුකෙනුත් දුක එනවා. ඒකයි කිව්වේ දුක උලක් ලෙස දකින්න කියලා. ඒ කියන්නේ එක්කෙනෙකුට ස්විප් එකක් ඇදලා මැරෙනවා. අනිත් එක්කෙනාට පිළිකාවක් හැදෙලා මැරෙනවා. ඔය දෙකෙන් දුක කාටද? ඈ? ඒ කොහොමද? අරයට සුවිප්පයක් හැදෙලානේ තියෙන්නේ. ඈ? සුවිප්පයක් හැදෙන්න වැඩක් තියෙනවද? මොකද්ද උනේ? මල. සුවිප් එකක් හැදෙලා මල එක්කෙනෙක් අනිත් එක්කෙනා පිළිකාවක් හැදෙලා මල වෙනදනේ. සුවිප් එකක්ද පිළිකාවක්ද කියන එක අදාළ නැහැ මේ මලහනේ. මැරුණේ වෙනදනේ ජීවත් වෙන්න ඕනේ જાතිය. මැරෙන්න කැමති જાතිය නෙමෙයි. දැන් ඕන එක කල්පනා කරලා බලන්න පුළුවන් විදිහට. එක්කෙනෙකුට සීදී විනාසා ගන්නවා. එයා බෙල්ලේ ලණුව ගැට ගන්නවා. ලණුවේ දිග ප්‍රමාණය ගැන අමතක වෙලා දිග ලණුවක් ගෙනාවේ මං වගේ කෙනෙක් වැදගත් විදිහට සීදී විනාසා ගන්නනේ. ඒකත් මදි වෙන්න හදා ගන්න හොඳ නැහැ කියලා. දිග ලණුවක් ගෙනල්ලා පහළ මත්ත ගැට ගහලා අතේ නැළු ඉවට පයින්නවා. පෑන්නම් මොකද වෙන්නේ? බෙල්ල නෙමෙයි අතක් කැඩෙන්නේ. නමුත් බෙල්ල කැඩෙන්නේ හිතාගෙන පෑන්නේ. එයාට ගැටිල්ලද නැද්ද? ගැටිල්ල. මලේ නැන්නේ. ඇයි? එයාට ඕනේ මොකද්ද? මැරෙන જાතිය හදන්න. මැරෙන જાතිය තමයි එයාගේ ජරා මරණ ටික ඒකින්ද අපි හිතන්නේ. ඒක මැරෙන්න කලිනුත් දුක් විඳලා තමයි මැරෙන්නේ. ඒක නිසා ඌ ආයෙ උපදිනවා. නැත්තම් මේ සීදී විනාසා ගන්න ආයෙ උපදින්න ඕනේ නැහනේ. ඇයි සීදී විනාසා ගන්න ඇයි? ඈ? මේ ජීවිතේ වැඩක් නැහැ කියලා. එහෙමද? නැහැ සින්ද මැරෙන જાතිය හොඳයි කියලා. අවිද්‍යාවෙන් හදලා දෙනවා. මෙහෙම උඹට මේ වෙලාවේ ආස්වාද සැපසාර මොනවද? මැරෙන જાති. ඊට පස්සේ ඒක තමයි හදලා දෙන්නේ සිංහදෙනේ. ඒක ඉස්සුනහම ඌ සතුටු වෙලා ඊට පස්සේ මක් වෙනවද? දුකටපත් වෙනවා. ජරා මරණ සිද්ධ වෙනවද? එහෙනම් දැන් හොඳට කල්පනා කරලා බලන්න සිංහදෙනේ ගැලවෙන්න තැනක් කොහෙද තියෙනවද කියලා. ඔබට මේ ලෝක වේදනා කීයක් එනවද? තුනයි. ওই තුනෙන් හැරෙන වෙන වේදනා ආපු කවුරු හරි ඉන්නවද? එක්ක සැප වේදනා, එක්ක දුක් වේදනා, එක්ක උපේක්ෂා වේදනා එන්නේ. සැප වේදනාව ආවත් හැදෙන්නේ මම නේද? කැමැති මම. දුක් වේදනාව ආවත් හැදෙන්නේ කවුද? කැමැති මම. උපේක්ෂා වේදනාවත් හැදෙන්නේ කවුද? කැමැති මම. එහෙනම් ඔය තුන් දෙනාගෙන් හැදෙන්නේ කැමැති මම නම් පින්වතුනි. එහෙනම් ඒ කැමැති මම ජරා මරණ දෙනකොට අනිවාර්යයෙන්ම දුකයි නේද? ඒක ඔබ හැමෝටම විශ්වාසයි නේද? එහෙනම් පින්වතුනි මට කියන්න දුක් විඳින්නේ නැති එක සත්වෙක් මේ ලෝකේ ඉන්නේ. දුක් විඳින්නේ නැති එක සත්වෙක් ඉන්නවා නම් කියන්නේ මේ 31 ලෝක ධාතුවේ කොහේද? ඉන්න පුළුවන්ද? බෑ. අරිහතුන් වහන්සේ කියන්න පුළුවන්ද ඔකට? මේ අරිහතුන් වහන්සේ සත්ත්ව කියන ස්වභාවයට අයිති කෙනෙක් නෙමෙයි. ඔහු සතාගතයන් වහන්සේම දේශනා කළා තියෙනවා.
සත්ව සූත්‍රේ ස්වාමීනි සත්ව සත්ව කියනවා මොකක්ින්ද සත්වද කියලා අහනවා. එලා දේශනා කරනවා උන්වහන්සේ. රූප වේදනා සංඥා සංකාර විඥාන සත් කියලා කටයුතු කරනවා නම් කෙනෙක් ආන්නේ කෙනා සත්ව වෙනවා කියලා. ඒ කියන්නේ පිටින් අවිද්‍යාව තියෙනවා නම් අවිද්‍යාව තියෙන කෙනාට තෘෂ්ණාව තියෙනවා. ඒ කියන්නේ ඔන්න අවිද්‍යා තෘෂ්ණා සහිතව නම් ඔන්න ඔතන තමයි කවුරු ඉන්නේද? සත්වයා ඉන්නේ. එහෙනම් සත්වයා කියලා කියන්නේ පිටින් කෙලෙස් ගොඩකට කියන නමක්. කෙලෙස් සහිත උදාවීම් වැයවීම් වලට කියන නම තමයි මොකද්ද? සත්වයා කියලා කියන්නේ. තනිකර කෙලෙස්. ඒ කියන්නේ පිටින් ඒකායන වයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා කියන්නේ. සත්තානං විසුද්ධියා. මේ කිලිටි වෙච්ච කෙලෙස් වලින් කිලිටි ගන්නෙච්ච මේ සත්වයාගේ මොකක් උදෙසාද? විසුද්ධිය උදෙසා. පිරිසුදු වීම උදෙසා, පාරිශුද්ධිය උදෙසා. එකම මගයි තියෙන එක තමයි සතර සතිපට්ඨානය කියලා දේශනා කරේ. හොඳයි. දැන් එහෙනම් අපි ගිහිල්ලා බලමු පින්විතනි මේකේ පිළිවෙලෙන් පිළිවෙලට. දැන් අපිට එකක් තියෙනවනේ අත අරගන්න. එකක් හොයන්න තියෙනවා. අපිට තාම එක හම්බුන්නේ නැහැ. මොකද්ද? නිරෝධ ගාමිනී පටිපදාව. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. එහෙම නේද? හරි. එනම් විතර ඔබ දන්න ඔය හැම තැනකම අවිද්‍යා තෘෂ්ණා අවිද්‍යා තෘෂ්ණා අවිද්‍යා තෘෂ්ණා යෙදෙනව නේද? දැන් වේදනා කාගේ වේදනාවද වෙන්නේ? අවිද්‍යා තෘෂ්ණාගේ වේදනා. ඒක නිසා කියනවා මොකද්ද? අවිද්‍යා තෘෂ්ණා සහිත ගැටීමෙන් හටගත් වේදනා. ඒකන කියනවා සම්පස්සජා වේදනා. ඒකට ගැටීම අවිද්‍යා තෘෂ්ණා සහිතයි. එතකොට කියනවා ඒ කියන්නේ ස්පර්ශය. ඒ කියන්නේ මොකද්ද? සම්පස්සේ. මේ ඔක්කොම මේකෙදි අවිද්‍යා තෘෂ්ණා සහිතව තමයි එන්නේ. ඒ කියන්නේ කෙලෙස් සහිත වෙන්නේ. ඔය කියන හැම එකක්ම. එහෙමනම් දැන් අපි බලමු පින්වතුනි මේ හිත හදන්න ගත්තේ මොකක් කියලා හිතාගෙනද? ආස්වාදයි සැපයි සාරයි කියලා හිතාගෙන. එතකොට එහෙනම් මේ පැවැත්ම ආස්වාදයි සැපයි සාරයි මෙන්න මේ පහ උදා කරගත්තොත් කියලා කිව්වා. ඒක තමයි අවිද්‍යාවෙන් දුන නිගමනේ. ඒක නිසා නේද ඔබ විඥානේ හැදුවේ? හැදුවේ කියන්නේ ඒක නිසා නේද විඥානේ හැදුනේ? ඒක නිසා නේද ඒකේ නාම රූප වැස්සේ? ඒක නිසා නේද පින්විතනි සලායතන උනේ? ඒක නිසා නේද ස්පර්ශ උනේ? ඒක නිසා නේද වේදනාවේ? ඒක නිසා නේද තණ්හා උපාදාන බව ජාති බවට පත් උනේ? එහෙනම් ජරා මරණේ දුකක් උනේ ඒක නිසා නේද? ওই ජාතිය හැදුනේ නැත්තම් ජරා මරණේ දුකක් එනවද? නැහැ. එහෙනම් පින්විතනි ඕකට තියෙන මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක වඩන්න පුළුවන් එකක් නෙමෙයි පිටින්. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ වැඩෙන එකක්. ඒ කාටවත් වඩන්න බෑ, වැඩෙනවා. වැඩෙන්නේ මොකක් වඩද්දිද? අවිද්‍යාව දුරු කරද්දි. කියන්නේ අවිද්‍යාව දුරු කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? අවිද්‍යාව කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදයි සැපයි සාරයි කියලා හිතන් ඉන්නේ. එහෙනම් මේ ගිනි ඔක්කොම හටගන්නේ අවිද්‍යාව නිසා නා. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදයි සැපයි සාරයි කියලා හිතාගෙන හිටපු නිසා නම් පින්විතනි. එහෙනම් අවිද්‍යාව දුරු කරන්න මොකද්ද කරන්න ඕනේ? රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා වඩන්න නේද තියෙන්නේ? එහෙනම් යම් බලන්න 44 ආකාර ඥාන දර්ශනේ. ජරා මරණ දුක දකි. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වෙන බව දකි. ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ වෙන බව දකි. ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදා වේවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හේවත් රූප වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනත්ත දකි. ඇයි? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ වඩන්න පුළුවන් එකක් නෙමෙයි, ඒක වැඩෙන එකක්. ඒක වැඩෙන්නේ මොකක් වැඩුවහමද? රූප වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනත්ත වැඩුවහම. මොකද මේකෙන් අවිද්‍යාව කියලා කියන්නේ ඒකේ විකෘතියක් හිතන් ඉන්න එක. ඒකේ විකෘතියක් හිතන් ඉන්නවා නම් ඒකේ ප්‍රകൃතිය මොකද්ද කියලා හිතලා අන්න ඒක අවබෝධයටපත් වෙලා ඒක මනසිකාර කරන එකයි කරන්න ඕනේ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වැඩෙනවා මොකක් වැඩුවහමද? අනිත්‍ය දුක්ඛ අනාත්ම වැඩුවහම. එහෙනම් ජාති දුක දකි. භව ප්‍රත්‍යෙන් ජාති වෙන බව දකි. භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙන බව දකි. ජාති නිරෝධ ගාමිනී පටිපදාව හේවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නොහොත් රූප වේදනා සංඥා සංකාර විඥානවල අනිච්ච දුක්ඛ අනාත්ම දකි. බලන්න රූප වේදනා සංඥා සංකාර විඥානවල අනිච්ච දුක්ඛ අනාත්ම බලපගමන් පින්වතෙනි අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වුණා නම් සංකාර නැහැ, සංකාර දුරු වුණා නම් විඥාන නැහැ, නාම රූප නැහැ, සලආයතන නැහැ, පස්ස නැහැ, වේදනා නැහැ,
තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ, ජාති නැහැ. ජාති නැත්තම් ජරා මරණය කියන එක දුක නෙමෙයි. වෙල ඉවරයි. එහෙනම් දැන් මොකද්ද බලන්න තියෙන්නේ? මොකද්ද කරන්න තියෙන්නේ? මේ දුක්ඛ නිරෝධයේ උදෙසා මොකද්ද කරන්න තියෙන්නේ? මම දන්නවා මේකද? දුක්ඛ නිරෝධයේ උදෙසා කරන්න තියෙන්නේ වැඩට යන්න ඕනේ. දැන් ඊට කලින් මොන්ටිසෝරි යන්න ඕනේ. ඊට පස්සේ එක වසරට යන්න ඕනේ. ඊට පස්සේ පහ වසරට යන්න ඕනේ. සිස්සත් කරන්න ඕනේ. ඊට පස්සේ ඕලෙව කරන්න ඕනේ. ඒලෙව කරන්න ඕනේ. යුනිවර්සිටි යන්න ඕනේ. හොඳ රස්සාවකට යන්න ඕනේ. කසාදයක් බඳින්න ඕනේ. ළමයි හදන්න ඕනේ. හරි? වැඩතුනා තාම හොයි අඩුපාඩුවක් වුණා. ආකාර එකක් ගන්න ඕනේ. ආගයක් හදනවා. පේදින ඔබගේ ජීවිතය අපරාධ කියලා හිතෙන්නේ නැද්ද? පිංගතින දුක එහෙමමයි. ඔබ දුකට කියලා පිළියම් කළා පිංගතින දුක එහෙමමයි. ඇයි? දුකට පිළියම් කරන්න කියලා පිංගතින ඔබ දුක දැක්කවත් නෑ. ඔබ දුක දැක්කවත් නැතුව පිංගතින පිළියම් කරගෙන ගියා ඔබ දුකයි කියලා හිතච්ච තැනට. එන කකුලේ ලොකු රිදිල්ලක් එනවා. පිංගුදිනේ ඔබ දන්නේ නැහැ කොහෙන්ද එන්නේ කියලා. ඒක නිසා අහුවෙන දැන්න බේත් ටික බැඳලා. හැමදාම බේත් බැඳලා දැන් අවුරුදු කීයක් බේත් බැඳිනවා? සංසාරිකුත් 30 40 50 60 70. පිංගුදිනේ තාම අහුවෙලා නැහැ කොතනද කැඩිලා තියෙන්නේ කියලා. රිදෙන දැන බැඳලා. ස්කෑන් එකකට දැම්මේ නැහැ පිංගුදිනේ. ඒ කියන්නේ එක්ස්රේ එක ගත්තේ නැහැ. රිදෙන්නේ කොතනද? එතන බේත් බැඳලා. බන රිදෙන්නේ ඊට පොඩ්ඩක් උඩේ. එතනද වේද බැඳගෙන 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 ගියා. සංසාරිකුත් අවුරුදු 40 50 වේද බැඳපෙන් එතන. තව කොච්චර බැඳ? තවත් ඕ වගේම සංසාරයක් බැඳද? හරියනවද? නැහැ පිංගදෙනි. පයබර වායට පිටිකර වේද බැඳන වැඩ නැහැ. පිංගදෙනි ඔබ මෙච්චර කාල ගත කරපු ජීවිත ඔක්කොම අපරාධ කියලා ඔබට හිතෙන්නේ මේ ටික තේරුණා නම්. මොකද ඇත්තටම ඔබ උත්සාහ කළේ පිංගදෙනි දුකෙන් නිදහස් වෙන්න. ඔබ දුකින් නිදහස් වෙන්න උත්සාහ කළේ ඔබ දුක කියලා දැක්කේ විඳින දුක විතරයි, තිරිසනා පවා දකින විඳින දුක විතරයි පිංගද. ඔබ ඒකෙන් මිදෙන්න තමයි ඔය ඔක්කොම කරන්නේ. ඔබ ගෙදරින් එළියට බහිනකොට රෝසමල් ගහේ රෝසමල් පිපිලා තියෙනවා දකින්න ආසයි. ඔබ එළියට බහිනකොට දැක්ක හරි ආසයි. හැදෙන්නේ මොකද්ද? ආස ජාතිය. ජරා මරණයට ගියාම දුකයි. ආයෙලියට බහිනකොට දැක්ක ආසයි. ජරා මරණයට ගියාම දුකයි. ආයෙලියට බහිනකොට දැක්ක රෝසමලේ මැද්දේ පණුව කාලා. දැන් ගැටුණා. ඒත් හැදුනේ මොකද්ද? ආස ජාතිය තමයි. නමුත් ගැටිල්ල දුකක් කියලා දැනුණා. ඒ දැනෙන තැනනේ මේක. ඒක දැනෙන තැන, මේක පේන තැන. ඒක නිසා මොකද කළේ? ගියා කඩේට ගත්ත මොන හරි කෘමිනාශකයක් ගෙන ආව. ස්වාස් 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 ගැව මුළු ගහනවා. පණුව ටික ඔක්කොම ඇම්බරිලා බිම් වැටෙනවා. දැන් එළියට බහිනකොට ආයි පණුව නෑ. දැන් ලස්සනයි. දැකද? ඔබ කාය වචී මනෝ අභිසංකාර කර 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 අපි මෙතන දුකෙන් නිදහස් වීම කියන එක බලාපොරොත්තු වෙන අනන්ත සංසාරෙකුත් අවුරුදු 40ක් 50ක් දැන් සැරිසරුවා කියන්න කනගාටු. ඉතින් මෙතන දුක කියන්නේ මොකද්ද කියලාවත් දැකලා නෙමෙයි ඔබ පිළියම් කරන්න හැදේ. ඔබට තේරුන්නේ නැද්ද මෙතන අනන්ත සංසාරෙකුත් මේක කළා, මේත් අවුරුදු 30ක් 40ක් මේක කළත් ඒත් දුක හැමමයි කියලා වගේ දැනුන්නේ නැද්ද? දැනුණා. නමුත් ඉතින් එහෙම දැනුන්නේ නැද්ද? ඒ කියන්නේ දැන් අම්මා මලා, අම්මා මැරිලා අවුරුදු 5කට පස්සේ තාත්තා මලා. ඒ අම්මා මැරිච්ච දුකම තාත්තා මැරුණාම තාවනේ. නමුත් ඔබ පිළිගන්නේ ගොඩාක් දේවල් කළා නේද දුකෙන් නිදහසෙන්? ඉගෙන ගත්තා, රස්සාව කළා, රස්සාව කර කර සල්ලි හම්බ කළා. ඒ ඔක්කොම කළේ දුකෙන් නිදහසෙන්ද? වාහනයක් ගත්තා දුකෙන් නිදහසෙන්ද? ඔය හැම දෙයක්ම දුකින් නිදහස් වෙනනේ කියලා ඉතින්. නමුත් ආයි තාත්තම ලහමත් ඒ දුකම ආව නේද? ඒ කියන්නේ දුකේ අඩුවක් වෙලා නැහැ නේද? එහෙම හිතුන්නේ නැද්ද? එහෙනම් ඒ කියන්නේ පිළිදෙන දුකේ කිසිම අඩුවක් වෙලා නැහැ කියන්නේ. අම්මා මැරිලා අවුරුදු 10කට පස්සේ තාත්තා මැරුණාම ඒ අවුරුදු 10කට කලින් අම්මා මැරෙනකොට ආපු දුකම එනවනම් තාත්තා මැරුණාම ඒ අවුරුදු 10 ඇතුළත ඔබ දුකෙන් නිදහස් වෙන්න කියලා කරපු එකකින්වත් පළක් වෙලා නැහැ නේද? එතකොටවත් පොඩ්ඩක් හිතුන්නේ නැද්ද පින්වදිනේ මේ හරි දුකට නෙමෙයි මේ පිළියම් කරන්න කියලා? ඉතින් ඔබගේ ජීවිතේ පින්වදිනේ මෙතනින් පටන් ගන්න තව අවුරුදු 100ක් ගත කරත් මොකද වෙන්නේ? ඉතින් වැඩක් නැහැ. ඇයි හරි දැනට නෙමෙයි බේත කරන්න දෙන්නේ? හරි දැන එක කරන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන එක විතරයි. දුකෙන් නිදහස් වෙන්න
කරන්න තියෙන්නේ පිංගුතුනි අනිච්ච දුක්ඛ අනාත්ම වටන එක විතරයි වෙන කිසි දෙයක් කරලා වැඩක් නැහැ. දැන් ඔබට ඒක ඔප්පු වෙනවද නැද්ද? කරන්න තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම වටන එක විතරයි නම් පිංගුතුනි ඔය කරන අනික් කඩ ඔක්කොම මොනවද? තේරුමක් ඇතිව නෙමෙයි. මොකද දුක වෙන කොහෙවත් තියෙන්නේ පිංගුතුනි. ඒ පිළියම් කරන්න වෙන දෙයකට. ඔබ ඔය කරන්නේ මං කැමති ඒවා මට නැති කොට එන දුක මක් කරගන්නද හදන්නේ? නැති කරගන්න හදන්නේ. ඒකට නම් සල්ලි වලට පුළුවන්. නැත්නම් ඒක සල්ලි වලට මුලවන්න වැඩක් නැහැ. මේක දෙන ඒක නැති කරගත්තොත් ස්විප් එකක් ඇදලා මැරෙන එකයි. පිළිකාවක් හැදලා මැරෙන එකේ අතර වෙනසක් නෙමෙයි තියෙන්නේ. වැඩක් නැහැ නේද මේක දෙන. ඔබට මහ දුක්ඛය කොහොමද එනවන්නේ? ඒකෙන් එපා පිංගුතුනි නිදහස් වෙන්න. යෝකේ නිදහස් වෙන්න තියෙන එකම මගයි තියෙන පිංගුතුනි. ඒ තථාගතයන් වහන්සේගේ දහම තුළ ඒක තියෙන්නේ. වෙන කිසිම ගමයකට ඒක නිදහස් වෙන්න බෑ. ඒකයි මම ඔබට කියන්නේ පිංගුතුනි. දැන් මට ඔබ කියන්න. ඔබ ඇයි ඔබ යුනිවර්සිටි ගියේ මොකටද? පොඩි කාලේ ඉඳලා දාපු ගිනි ගෙඩිය පිංගුතුනි ඔළුවේ. ඔළුවට දැම්ම ගිනි ගෙඩිය. උඹලා දුකින් දිනව පුතේ. මලහන් අපිට මේ දුක තියෙන්නේ. ඇයි අපිට සල්ලි නැහැ පුතේ. බලපන් අර එහා ගෙදර අංක. හොඳ සල්ලිකාර මිනිස්සු. බලපන් මේ මිනිස්සුන්ට වාහන තියෙන ඕන එකක් තියෙන. මේ මිනිස්සුන්ට කන්න මොන හරි ඕනද? මේ මිනිස්සු ගෙනත් කනවා. පුතේ උඹට කන්න මොන හරි ඕනවා කියලා මට එහෙම කියන්නේ සල්ලි නැහැ මගේ පුතේ. අපි දුප්පත් මිනිස්සු. ඕව නේද පිංගුතුනි ගෙදර කතාවෙන්. උඹවත් ඉගෙන ගනි පුතේ. ඉගෙනගෙන ලොකු මහත් එක්ක යන්. ඒතර උඹටත් පුළුවන් අර අංකල් වගේ ඕනේ ඕනේ වගේ නහල්ලා කන්න. ඕව නෙමෙයිද අපි පොඩි කාලේ ඇහුවේ? අපේ අම්මලා පොඩි කාලේ ඇහුවෙත් ඕව නෙමෙයිද? ඒ අම්මලගේ අම්මලා පොඩි කාලේ ඇහුවෙත් ඕව නෙමෙයිද? මෙතන හැමෝම ඇහුවේ ඔන්න ඔය ටික තමයි. ඒක නිසා අපි පොඩි කාලේ උත්සාහ කළා පිංගතනේ. අපි දෙයකට කැමති වෙනවා. ඒ කැමති වෙච්ච දේ ලැබුණ නැත්නම් අපිට දුකයි කියලා හිතාගෙන. ඒ කැමති වෙච්ච දේ ලබා ගන්න පුළුවන් තරම් දේවල් කරන්න. ඒ පුළුවන් තරම් දේවල් කරන්න ගියාට පස්සේ අපි පිනුත් කළා. ඒ දේවල් ලබා ගන්න. අපි පවුත් කළා. ඒ දේවල් ලබා ගන්න. මොකද මෙතනදී ඕනේ නම් දැන් ඒක ලබා ගන්න ඕනේ. මොකද ලැබුණ නැත්තම් ඒක දුක. ඒක මහා පිළිල්ලද්දාහය. ඒ නිසා ඕනේ නිසා ඒක ලබා ගන්න ඕනේ. ලබා ගන්න තියෙන එක පිනෙන් හරි කමන්නේ. يعني ලෝකයට යහපතක් කරලා හරි කමන්නේ. අයහපතක් කරලා හරි කමන්නේ. මට ලබා ගන්න ඕනේ ලබා ගන්න බැරිනොත් ඉන්න බෑ. ඒක නිසා අපි මේ දෙනේ ලෝක සත්‍ය අවිසංකාර කර කර අවිසංකාර කර කර මේ සසර ගමන ආවා. නමුත් වෙන්න ඕනේ එක නෙමෙයි දෙකද. වෙන්න ඕනේ මොකද්ද? ඕනේ තියෙනව නෑ තවම නෑ නෙමෙයි. ඕනේ නෑ. ඕනේ නෑ කරගන්නයි ඕනේ තියෙන. ක්‍රමාව දාන්න නැතුව ඕනේ කමා නෑ නෙමෙයි. ඕනේ නෑ කරගන්න. ඕනේ නෑ කරගන්න කරන වැඩ පිළිවෙලට කියනවා තියෙන්නේ. කුසල සංකාර වඩනවා කියලා. ඕනේ කමා නෑ කියන එකෙන් මිදෙන්න උත්සාහ කරන එකට කියනවා අභිසංකාර වඩනවා කියලා. එහෙනම් ඔබ ජරා මරණ දුක දකින්නේ නැතුව තියෙන්නේ. ඔබ දැක්කනම් විඳින දුක ඔබ විඳින දුකෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. ජරා මරණ දුක දැක්කනම් ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. පරිනිම්මිත වසවර්තී ඉන්න කෙනාගේ ස්වභාවය ඔබ මනලා බලන්න දැන් සිනු. ඕනේ දේවල් ලැබෙනවා. ඒක නිසා එයා හිතනවා මේ පැවැත්ම හරි සාරයි කියලා. දැන් වසවර්තී මාරු දිවී පුත්‍රයාගේ අදහස බලන්න බුදුහාමුදුරුවෝත් එක්ක ඒ තරහ වෙන්නේ කියලා. ඕනේ ඕනේ දේවල් ලැබෙනවා. ඒ දුක කියලා හිතන් ඉන්නේ ඕනේ නැති වුණහම. ඕනේ වෙනවා. නමුත් හම්බ වෙන්නේ නැහැ. ඒකයි දුක කියලා හිතන් ඉන්නේ. එතකොට වසවර්ති මාන දිව්‍ය පුත්‍රයා හිතනවා පරිනිම්මිත වසවර්ති ලෝකේ ඕනේ දේවල් හිතූ හිතූ සැනින් ලැබෙනවා. මට ඕනේ වෙච්ච ගමන් මෙහෙ ලැබෙනවා. එහෙනම් කොහෙද දුක ලෝකේ? තථාගතයන් වහන්සේ දේශනා කරනකොට මේ දුකයි කියලා මාරයිල්හන කොහෙද දුක වෙන්නේ? ඒ මොට්ට කමට හිතිලා තියෙන්නේ මොකද්ද? දුක කියන්නේ මොකක් කියලාද? ඕනේ නැතින එකයි දුක කියලා. දැන් තථාගතයන් වහන්සේ පෙන්නපු දුක ඒක නෙමෙයි කියන්නේ. තථාගතයන් වහන්සේ පෙන්නපු දුක තමයි ජරා මරණයයි දුක.
නිවාස වර්තමාන දිව්‍ය පුත්‍රයා පව්. එයාට තේරෙන විදියට එයා සාධාරණයි. හරියට ඔබ වගේ. ඔබත් පව්. ඇයි? ඔබට තේරෙන විදියට ඔබ සාධාරණයි. හරියට බල්ලා වගේ. බල්ලත් පව්. ඇයි? බල්ලට තේරෙන විදියට බල්ලා සාධාරණයි. නැද්ද? මම ඔබට බල්ලා කිව්වේ නෑ. බල්ලත් පව්. ඇයි? බල්ලට තේරෙන විදියට බල්ලා සාධාරණයි. බල්ලට තේරෙන්නේ කැමති වෙච්ච එක නොලැබුණහම දුකයි කියලා. ඒක නිසා බල්ලා වටේ කැරකි කැරකි අර කරෝල කෑල්ල දෙනකන් එහෙට මෙහෙට පැද්දි පැද්දි ඔබ පස්සේ ඇදි ඇදි එනවා. කරෝල කෑල්ල හම්බුණාම සතුටින් ඒක කාලා දානවා. හා බල්ලට වෙනස් කර වෙනස් විදිහට කරන එක දෙයක් දැන් ඔබ කියන්න මට. මම කියන්නේ කියන්නේ කම නැහැ කියන්නේ. බල්ලට වෙනස්ව ඔබ කරන එක දෙයක් මට කියන්න. නැත්තම් මම මහා බ්‍රහ්මයාත් එක්ක ඔට්ටු වෙනවා ගිහිල්ලා. ඈ ඇයි? බල්ලොන්ට විතරක් බල්ලෝ කියන්නේ? ඒකම කරන මිනිසුන්ටයි බල්ලෝ නොකියන්නේ කියලා. හා කියන්නේ. කරන එක දෙයක්. දැන් ඔබට කියන්නේ බල්ලෝ ඉස්කෝලේ යන්නේ නේ. ඈ? අපි ඉස්කෝලේ යනවා. පිටකදී ඔබ මට කියන්න පිටකදී ඇයි ඔබ ඔබගේ දරුවා ඉස්කෝලේ යවන්නේ? දැන් මේක තනිකර සමාජ විරෝධී. සමාජයෙන් පොළු පාරවල් කන්නනේ මම මේම කිව්වා. මම ඔබෙන් අහන්නේ. මාත් ඉස්කෝලේ ගිය කෙනෙක්. ලංකාවේ හොඳ ප්‍රසිද්ධ පාසලක මාත් ඉස්කෝලේ ගියේ. එහෙනම් මට අහන්න අයිතියක් තියෙනවා. ඉගෙන ගත්ත නැත්නම් කිව්ව එක ඔකත් ඉගෙනගෙන එහෙනම් මොනවත් තව ඉගෙන ගැනීම යගේ ඕක දන්නේ. මේම එකක් අහයි. මම අහන්න ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න. ඇයි ඔබගේ දරුවව ඉස්කෝලේ යවන්නේ? මයින්ට උත්තර දෙන්න බැගද? උගන්න හරි බොහොම හොඳයි ඉගෙන ගන්න යවනවා බොහොම හොඳයි ඇයි ඉගෙන ගන්නේ හොඳ රස්සාවක් කරන්න හරියට හරි ඇත්ත කතා කරනවා හරි හතුන් වහන්සේට නෙමෙයි මම මේ කතා කරන්නේ එහෙනම් ඔබ ඇයි එහෙම කළේ කියන එක තමයි දැනගන්න ඕනේ මට හරි හොඳ රස්සාවක් කරන්න ඇයි හොඳ රස්සාවක් කරන්නේ සල්ලි හම්බ කරන්න බොහොම හොඳයි ඇයි සල්ලි හම්බ කරන්නේ? දුකින් නිදහස් වෙන්න. මොන දුකින්ද? කැමතිද ලැබෙන්නේ නැති දුකින් නිදහස් වෙන්න. දැන් දුක කැමතිද ලැබුන්නේ නැති එකද? නැත්නම් දෑට කැමති වෙච්ච එකද? කැමති දෑ ලැබුණ නැති එකද දුක නැත්නම් දෑට කැමති වෙච්ච එකද දුක ඉතින් දෑට කැමති වෙච්ච එක ජොබ් එකක් කරලා විඳින්න බෑ කැමති දෑ ලැබෙන්නේ නැති දුක නම් පුළුවන් සල්ලි වලින් විසඳ ගන්න නමුත් දෑට කැමති වෙච්ච එක සල්ලි වලින් විසඳන්න බෑ නමුත් දුක වෙන්නේ මොකද්ද දෑට කැමති වෙච්ච එක මිසක් කැමති දෑ ලැබෙච්ච නැති එක නෙමෙයි ඇයි එහෙනම් ඉස්කෝලේ යවන්නේ හරි දැන් ඔබට තේරිලා නේද අතේරිච්ච අයගෙන් මං අහන්නේ ඇයි දරුවාව ඉස්කෝලේ යන්නේ ඇයි දරුවාව ඉස්කෝලේ යන්නේ දැන් උත්තරය මොකද ඔබ හොඳටම දන්නවනේ මොකද අපි බුද්ධිමත් මිනිස්සු ප්‍රඥාව අඩු වැඩි කම් තියෙන්න පුළුවන් නමුත් අපි ඔක්කොම බුද්ධිමත් මිනිස්සු බින්දනේ අපි අසූචි කිලෝ මැනමැන කන්නේනේ අපි දන්නවා ඒ වාසූචිව කන්න බෑ ඒක කන්න හොඳ නැහැ ඒ ඔක්කොම අපි දැනගෙන කටයුතු කරන්නේ. ඒ වගේම අපි දෙයක් කරනවා නම් අපි හොඳට දැනගෙන ඒක කරන්නේ. සිහි විකලෙන් දේවල් කරන්නේ නැහැ අපි. එතන අපි හැමදේසෙම වැඩක් තියෙනව නම් විතරයි අපි ඒකට අනුගත වුනේ. දැන් මම ඔබෙන් අහන ප්‍රශ්න. කැමැති දෑ නැතිවීමද ප්‍රශ්නේ? දෑට කැමැති වීමද ප්‍රශ්නේ? කැමැති දෑ නැතිවීමට නම් උත්තරේ සල්ලි නේද? සල්ලි වලින් පුළුවන් කැමැති දෑ ලබා ගන්න. නමුත් ඒක නෙමෙයි නම් ප්‍රශ්නේ දුක දෙන්නේ දෑට කැමති වීම නම් දෑට කැමති වීම නසා ගන්න නම් ඒකට තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හේවත් රූප වේදනා සංඥා සංකාර විඥාන වල අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න නේද හොඳ නැද්ද එහෙනම් ඔබගේ දරුවා ඇයි ඉස්කෝලේ යවන්නේ මට දැන් තේරෙනවා ඉස්කෝලේ පළවෙනි පීරියඩ් එක අනිත්‍ය දෙවෙනි එක දුක්ඛ තුන්වෙනි එක
අනත්ත එහෙම දෙයක් නැහැ. එහෙනම් ඇයි ඉස්කෝලේ යන්නේ? මොකද්ද ඔබ අචීව් කරන්න බලාපොරොත්තු වෙන්නේ? පින්විතනේ දරුවා ඉස්කෝලේ යවල. හරි දරුවාව දැන් පැත්තකින් තියමු. ඔබ දරුවෝ නැහැ ඔබට. අපි හිතමු දරුවෝ නැහැ, බඳලත් නැහැ, ඔබ තනියෙන් ඉන්නේ. එහෙම හිතමු. හරි ඔබ රස්සාවට යන්නේ ඇයි? දැන් ඔබ රස්සාවට යන්නේ ඇයි? මොකද්ද ඔබ බලාපොරොත්තු වෙන්නේ? ඇත්තම කතාව මං කියන්නද? තරහ වෙන්නේ නැද්ද? තරහ වෙන්නේ නැද්ද? ඔබ රස්සාවට යන්නේ කාලකන්ණියෙක් වෙන්න. ඔබ රස්සාවට යන්නේ කාලකන්ණියෙක් වෙන්න. දැන් අමනාප වෙන්න එපා මාත් එක්ක. ඔබ කාලකන්ණි කියන වචනේ නෙමෙයි මම මේ කියන්නේ. ඔබ කාලකන්ණි කියන්නේ තරහ ගියාම. මම කාලකන්ණි කියලා කියන්නේ තරහ ගිහින්ද නෙමෙයි. කාලයේ කාදමන හේයින් කාලකන්ණි වෙනවා. ටයිම් එක වේස්ට් කරන හේයින් කාලකන්ණි වෙන්නේ. ඔබ රස්සාවට ගිහිල්ලා ගත කරන පැයට කාලකන්ණිද නැද්ද? කතා කරන්න බෑ නේද? ඔබ බස් එකේ යන පැය දෙක කාලකන්ණිද නැද්ද? ආපහු එන පැය දෙක කාලකන්ණිද නැද්ද? පාටියට යන කාලය කාලකන්ණිද නැද්ද? වෙඩින් එකට යන කාලය කාලකන්ණිද නැද්ද? කාලය කණෙහිං කාලකන්ණි මේ කියන්නේ වැරදි වැටීමට එන්න එපා. ඔබ මග වඩන්න නැතුව ඉන්න කාලය කාලකන්ණිද නැද්ද? කොටින්ම කිව්වොත් පින්වදිනි මග වඩන්න නැතුව ඉන්න කාලයේ සම්පූර්ණයෙන්ම කාලකන්ණි. එහෙනම් කවුරු හරි මග වඩන්න නැත්නම් අන්න උට කියන නම තමයි කාලකන්ණියා කියලා කියන්නේ. ලොකු කාලකන්ණි පොඩි පැටවුන්ව කාලකන්ණි කරනවා. දැන් මේක පිට එකෙක් අහගෙන හිටියොත් එහෙම මේ හාමුදුරුවන මහ පුදුම්ම කේන්තියෙන් කතා කරන්න කියන එම හිතන ඇයි. ඇයි මං hina වෙලා කියන්නේ එම කියලා කාටවත් තේරෙන්නේ නැහැ නේ. පිළිදෙන මං කියන හින්දාද ඔබ ඔබට කාලකන්ණිය කියාගත්තේ නැත්නම් ඔබට දැන් අවබෝධ වෙච්ච හින්දාද? මට එච්චර යෝනිසක. ඔය ඔක්කොම කාලේ කාදමන වැඩ. තේරුමන්නේ නැහැ මේකට. නිදහස් වෙන්න දීලා තියෙන කාලේ කාදමන වපින්විතනි. නිදහස් වෙන්න නම් කරන් තියෙන්නේ ඔබම දැක්කා. ඔබම හොඳටම දැක්කා. ජරා මරණ දුක එන්නේ ඇයි? ජාති ප්‍රත්‍යය. ජාති දුක එන්නේ ඇයි? නෑ රසාට යන්නේ දෙහින්නද? නෑ මොන ප්‍රත්‍යය? භව ප්‍රත්‍යයෙන්. ඇයි භව උනේ? උපාදාන ප්‍රත්‍යයෙන්. ඇයි උපාදාන උනේ? තණ්හා ප්‍රත්‍යයෙන්. ඇයි තණ්හා උනේ? වේදනා ප්‍රත්‍යයෙන්. වේදනා උනේ? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශ උනේ? සලායතන ප්‍රත්‍යයෙන්. ඇයි සලායතන උනේ? නාම රූප ප්‍රත්‍යයෙන්. ඇයි නාම රූප උනේ? විඥාන ප්‍රත්‍යයෙන්. ඇයි විඥාන උනේ? සංඛාර ප්‍රත්‍යයෙන්. ඇයි සංඛාර උනේ? අවිද්‍යා ප්‍රත්‍යයෙන්. අවිද්‍යා අසේස අවිද්‍යා අයත් වේ වාසේත විරාග නිරෝධෝ සංඛාර නිරෝධෝ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා තණ්හා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණ දුක්ඛය නිරෝධෝ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. එහෙනම් මේ කියන දුක්ඛ කන්දේ නිරෝධ වෙන්න නම් පින්වතුනි අර අපි උදේ කතා කරපු මේ අවුරුදු 40 ඇතුළත මෙච්චර දුක් හින්දා නම් ඒ අවුරුදු 40ම මේ අනන්ත සංසාරේ කොච්චරක් තියෙනද කියන බල්ල ඔය ඔක්කොම ගැන ලේරිලා දැන් ඔබට පුළුවන් නම් ළමයා හෙට ඉස්කෝලේ යවන්න. ළමයා ඉස්කෝලේ දාලා එහෙම උදේ හිවලට ගියා නම් හරි. බස් එක යනකොට මතක් වෙලා ඉන්නාද ඔබට? ඇයි සතුටින් ඊට බූරව මැරිලා තනිකර වැරදි වැටහිමක නේද පිළිවෙත මේ මුළු ලෝකෙම යන්නේ? මානවයද ඇමරිකාව ගන්නවා, එංගලන්තය ගන්නවා, මේ හැම රටම තාක්ෂණය අතින් දියුණු වෙනවා. අපිත් මක් කරන්න ඕනේද? තාක්ෂණය අතින් දියුණු වෙන්න ඕනේ. පත්‍රයක් කරන් බලන්න
අපි තාක්ෂණයෙන් දිනු වෙනවා. අපි ඒ අයට සම වෙන්න ඕනේ. ඒ අය දුකෙන් නිදහස් වෙන්න හදනවා. අපිත් කොහොම හරි දුකෙන් නිදහස් වෙන්න ඕනේ. ඔය පන්සල් වලට මොනවද උඹලා ඒ කරන්නේ? රට වවපල්ලා. ඊළඟට තාක්ෂණයක දේවල් හදපල්ලා. එතකොට උඹලට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. පින්වතුනි මේ ලෝකෙට අලුත් බුදුවරු පහළ වෙලා දේශන ධර්මය. පින්වතුනි ඇමරිකානුව මේ ධර්ම දන්නේ නැහැ. පින්වතුනි දන්නවනම් ඔය ඔක්කොම පැත්තකට දාලා මේ ධර්ම කරනවා. මොකද මේ මිනිස්සුන්ට ඇත්තටම මොන දුකින් නිදහස? මේ මිනිස්සු කැමති නැහැ පින්වතුනි අනුසාර මේ තේක හදාගෙනවත් බොන්න. එන තේ කොළ මඩියට දාලා එහෙම කරලා බොන්න කැමති නැහැ. ඒක නිසා තමයි ඒගොල්ලෝ මොකද ටී බෑග්ස් හදාගන්නේ. ඒගොල්ලන්ට ඕනේ කොහොම හරි දුකින් නිදහස් වෙන්න. දැන් ඒගොල්ලෝ දුකින් නිදහස් වෙනවා කියලා කරන්නේ පරිණිම්විත වසවර්තියට කිට්ටු වෙන්න හදන එක. නමුත් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ පරිණිම්විත වසවර්තියින් අය දුකින් ඉන්නේ කියලා. ඒ ජරා මරණ දුක කියන එක ඒගොල්ලන්ටත් තියෙනවා කියලා. ඒගොල්ලන්ට ඕනේ පිටින් කැමැති දෑ කැමැති විදියට කේ කැමැති සනින් ලැබෙන්න හලස්ස ගන්න. ඒ ඩිලිවරි සිස්ටම් හදලා තියෙන්නේ. මෙහෙන් කම්පියුටරේ ගැහුවට පස්සේ දවස් දෙකකින් ඒක ඩිලිවර් කරනවා ගෙදරට. දැන් ඒගොල්ලෝ උත්සාහ කරනවා පින්වතුනි රොබෝට් යානා මගින්. රොබෝට් යානා මගින් මක් කරන්නද? ඒව අරගෙන ඇවිදින්න ගෙදරට දිලිව කරලා යන්න. ඇයි ඒ? වාහන තදබද එනකොට පරක් වෙනවා. මේ මොහොතද මේ කිට්ටු කරන්නේ? පරිණිම්විත වසවර්තියට සම වෙන්න හදන්නේ. පරිණිම්විත වසවර්තිය ඇයි? දැන් මට පාර්සලිය ඕන. මෙන්න තියෙනවා. නැසෙන් පාසලේ ඕනේ જાති මක්කෙනොත් ජරා මරණයට යනකොට ආයි අනිලි වැලපිලි ශෝක විලි විතරයි. එනං ඇයි පින්විතනේ ඇමරිකාව පස්සේ දුවන්න හදන්නේ? ඒ මිනිස් දන්නේ නැතුව ඒ ගමන යන්නේ පින්විතනේ. ආයිත් මං ඔබෙන් අහනවා පින්විතනේ ඇයි ඔබ ඔබගේ දරුවට උගන්වන්නේ? අරකෙක් කරන්නේ මොකද්ද? ඔබ කියන්නේ දරුවන්ට එහෙම කිව්වොත් එහෙම තවත් හිතරි දෙන්නේ. අර කෙක් කරන්නේ මොකෙද? ඈ හයියෙන් කිය මොකෙද? පින්දින ඔබ විතරක් නෙමෙයි පළවෙනි අම්මා තාත්තා ඔය දරුවව කාලකන්ණි කරපු. ඒ දරුවා මහ පුදුම අවසනාවන්ත දරුවෙක් තංගසනේ. මේ අනන්ත සසරේ මම වෙච්ච අම්මල තාත්තල ඔක්කොම කලේ. ඒ දරුවව කාලකන්ණි කරපේ. මම මොන තරම් දුක් වේදනීය මහා ඛේදනීය අවස්ථාවක් නෙවෙයිද කියන්නේ. මොකද වේදනි මිත්‍යා දෘෂ්ටි නිසා, දන්නේ නැති නිසා, අර දුක දුක කියලා හිතාගෙන ඉන්න නිසා. ඉතින් ඒ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒක ඔබ අපුරටම කරනවා කියන්නේ ඔබ උපරිම උත්සාහ කරනවා ඒක කරන්න. ඒ දුකෙන් නිදහසයි. නවත් ඒක නෙමෙයි පින්විතනි දුක. ඔබ දුක හරියට දැනගන්න. එතකොට ඔබට තේරෙයි පින්විතනි ඊට ඒකට මොකද්ද කරන්න ඕන කියලා. දැන් ඔබට තේරෙන්නේ දැන් නේද පින්විතනි? දුක්ඛාරය සත්‍ය තේරුම් ගත්ත කෙනා යටි අතට හරවපු එක උඩි අතට හරවුවා වගේ කියලා. මෙච්චර කාලයක් එයා යටි අතට ගියේ. දැන් උඩත ධාරවල තියෙන්නේ. දැන් එයා වෙනම දෙයක් කරන්න තියෙනවා. මේ කර කර හිටපු දෙය නෙමෙයි. වෙනම දෙයක් දැන් එයා කරන්නේ. මෙච්චර කල්කලේ පින්විතනි ඕනෑ කරලා ඕනෑ දේ ලබා ගන්න හරට්ටු වුණා. දැන් හරට්ටු වෙන්නේ මොකටද? ඕනෑ නැති කරගන්න. ඕනෑ නැති කරගන්න කරන්න ඕනේ පින්විතනි. රබර් වත්තක් සල්ලි වලට ගන්න එක නෙමෙයි. වත්තේ පොල්ටි කරන්න වේලලා කොප්පරා හදා ගන්න එක නෙමෙයි. හරප්පට්ටියක් ගන්න කිරි ටික දවා ගන්න එක නෙමෙයි. කරන්න ඕනේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ අනිච්ච දුක්ඛ අනාත්ම වදන එක. අපරාධ මනුස්ස ජීවිත. ඔබ දැනගෙන ගෙවලා දානවා. තව පිරිසක් දන්නේම නැතුව ඔය ගෙවලා දානවා. මේ ඔබගේ යාළුව ගැන හිතලා බලන්න.
පය බර වායට පිටිකර බෙහෙත් බඳිනවා. හැමෝම එහෙමයි. ඒ ගමන් පිටතනේ අනිත් අයට උගන්වනවා බෙහෙත් ටික බඳින්න. මේ මෙහෙම බඳහල්ලා. මේ මෙහෙම බඳහල්ලා. මේ මෙහෙම බඳහල්ලා කියලා. ඉස්කෝලේට ගිය වෙලාවෙ ඉඳලා පිටතනේ ගුරුවරු ටික ඔක්කොම එකතුලා ළමයින්ට පය බර වායට පිටිකර බෙහෙත් බඳින්න උගන්වනවා. එදා පොයේ දවසේ උදේ වරුවේ පිටින් මම ඔබට කිව්වා සීහල ජාතියට වෙච්ච දේ. ආපුවයිට මතක ඇති. පිටින් සීහලයා ශ්‍රේෂ්ඨත්වයෙන් පාරිශුද්ධත්වයට පත්වෙන මාර්ගයේ ආපු කෙනෙක්. සීහලයාගේ ආදිකල්පිතයා තමයි පිටින් තථාගතයන් වහන්සේ. මම ඒකෙන් කියන්නේ තථාගතයන් වහන්සේ කොහෙද ඉපදුනේ කියලා. ඒක අපිට අදාළ කාරණාවක් නෙමෙයි. තථාගතයන් වහන්සේ දැන් ඉන්න තැන තමයි වැදගත්. ඉපදුනේ කොහෙද දන්නේ නැහැ. දැන් ඉන්නේ නම් කාගාවද? මංගා. ඔබ ගාව ඉන්නවද? ඉන්නව නම් කමක් නැහැ. නැත්තම් ඉක්මනට ඉන්නව කරගන්න. තථාගතයන් වහන්සේගෙන් පැවිදගෙන ආපු පින්වතුනේ සීහෙලයා. ශ්‍රේෂ්ඨත්වයෙන් පාරිශුද්ධත්වයට පත්වෙමින් ආපු සීහෙලයා. නිතර පන්සල් යන එක යන්න වැඩ පිළිවෙල කළා. මොකද පන්සලේ හිටියා පින්වතුනේ අරිහතුන් වහන්සේ. නිතර අරිහතුන් වහන්සේ වැසුරු කළා. ඒ වැසුරු කරපු නිසා පින්වතුනි ඒ සීහෙලයාට ඕනේ උනේ. සීහෙලයාට ප්‍රශ්නයක් උනේ ඕනෑ කියන එක යාට ප්‍රශ්නයක් වුණා. ඕනෑ කියන එක ප්‍රශ්නයක් නිසා පින්වතුනි ආ උපරිම උත්සාහ කළා ඕනෑ නැති කරගන්න. ඕනෑ කියන එක ප්‍රශ්නයක් නිසා ඕනෑ නැති කරගන්න ඕනේ නිසා පින්වතුනි නිතර ගිහිල්ලා අරිහතුන් වහන්සේව මුණ ගැහුණා. නමුත් මේ අයට කන්න බොන්න ඕනේකම තිබුණා. අරිහතුන් වහන්සේටත් කන්න බොන්න දෙන්න ඕනේ. ඒක නිසා පින්වතුනි සිව්පසේ උදෙසා විතරක් යන්තම් යැපෙන්න විතරක් පින්වතුනි භවභෝගයක් වවා ගත්තා. ඒව හුවමාරු කරගෙන පින්වතුනි මිරිස් ටික ගත්තා, සාල් ටික දීලා ආදි වශයෙන් හුවමාරු කරගෙන යන්තමින් යැපිලා ඕනේ උනේ මොකද්ද පින්වතුනි? ඕනෑ දේ නැති කරගන්න. ඕනෑ නැති කරගන්න. ඔහොම දිගින් දිගටම ආව පින්වතුනි. ආන්ගේ ඉපදිච්ච එක අම්මා තාත්තා කියපුවා ඇහුවේ නැහැ සත පහකට. අරිහතුන් වහන්සේ කියපුවා සත පහකටවත් ඇහුවේ නැහැ. ගෙදර කෑම නැහැ. මට මේ කෑම ඕනේ. ඒක නැහැ. අන්න ඌ දුක විදියට දැක්ක ඒක. තාත්තා දැක්කා කෑම ඕනේ. ඒක තමයි දුක කියලා. ඒක නිසා තාත්තා ඒ දුකෙන් නිදහස් වෙන්න කටයුතු කළා. පුතා කෑම ඕනේ ඒත් නැනේ. අන්න ඒ දුකෙන් නිදහස් වෙන්න කටයුතු කළා. අන්න පින්වතුනි සම්මා දිට්ඨි කියව අතරින් ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටි කිය බිහි වුණා. දැන් මිත්‍යා දෘෂ්ටි කියට එක දුකක් දැනෙනවා. ගෙදරින් අනික් සම්මා දිට්ඨි කියන්න තව දුකක් දැනෙනවා. සම්මාදිට්ඨික පිරිස පින්වතුනි ඕනෑ කියන එක ප්‍රශ්නයක් නිසා නිතර අරියතුන් වහන්සේව මුණ ගැහි ගැහි බණ භාවනා කටයුතු කළා. මොකටද? ඕනෑ කියන එක නැති කරගන්න. මිත්‍යා දෘෂ්ටිකය දුක දැක්කේ ඕනෑ මට, නමුත් දැන් නැහැ ඒකයි දුකයි කියලා දැක්කේ. ඒක නිසා එයා මොකද කළේ පින්වතුනි? ඕනෑ දේ ලබා ගැනීම උදෙසා නිරන්තර අභිසංකාර කරන්න පටන් ගත්තා. තාත්තා උදේම නැගිටලා පන්සලට යනකොට පුතා උදේම නැගිටලා කුඹුරට ගියා. කුඹුරු අක්කරයක් වගා කළා. තව අක්කරයක් වගා කළා. තවත් අක්කරයක් වගා කළා. මෙයාට කොච්චර වගා කළත් මදි. මොකද හේතුව? මෙයාට ඕනේ. නමුත් නෑ. ඊට පස්සේ යා පින්වතුනි ඒව විකුණුවා. ඒ වෙනකොට මුදල් කියලා જાතියක් ආවා. ඒව විකුණලා පින්වතුනි යා ගාව කාසි තියාගත්තා. මොකටද? ඕනේ නැති වුණොත් දුකයි. ඒක නිසා ඕනෑ දේ ලබා ගන්න යා කාසි පාවිච්චි කළා. එයාට දරුවෙක් හැදුනට පස්සේ කාසි පුබීල ඇවිල්ලා හදන දරුවා කැරකිල්ල හැදලා උපදිනවා වගේ. අර අසත්පුරුෂයාට ජාතක වෙච්ච එක තවත් අසත්පුරුෂයෙක් බැස්සා.
බැහැලා ඒක ඇහුම් කන් දුන්නේ කාටද? තාත්තට. එයාගේ තාත්තට. එයාගේ තාත්තා කිව්වේ උඹලගේ සීයලා දීපු එකක් නෑ අපිට. මේ අපි බොහොම මහන්සියෙන් හම්බ කරගත්තේ උඹලා මේව රැක ගන්න ඕනේ. බලපන් උඹලට දෙයක් වුමනා වෙලාවට ඒවා තිබුණ නැත්නම් උඹලට දුක හිතෙනවද නැද්ද? ඔය දුකෙන් අපි නිදහස් වෙන්න නම් අපි පුළුවන් තරම් මේවා බවලා කරලා තියාගන්න. උඹලගේ සීලට පිස්සු හැදෙලා පන්සල් බඩ ගෑවා. මේ තියෙන එකක් වවාගෙන කරගෙන ඉන්නේ නැතුව. අරහත් පුරුෂ පුංචි දරුවත් අසත්පුරුෂයා විදියට ලොකු වුණා. ඒකක් දේවල් ගොඩ ගහගත්ත පින්වතුනි ඕනේ වුණහම නැති වුණොත් දුකයි කියලා හිතාගෙන. ඒ අසත්පුරුෂයාට තව දරුවෙක් හැදුනා. ඒ දරුවාටත් පින්වතුනි ඒ අසත්පුරුෂකම දුන්නා. පීතෘ ඝාතක අජාසත් පවුල හැදුනා වගේ. කාලකන්‍නි ස්වභාවයෙන් යුක්ත පවුල දැන් හැදෙන්න පටන් ගත්තා. පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ආව පින්වතුනි. ඒ පරම්පරාවේ අවසාන පුරුකට කලින් පුරුක තමයි පින්වතුනි ඔබගේ තාත්තා. අවසාන පුරුක තමයි ඔබ. මේක තේරුණා නම් නැත්තම් පින්වතුනි ඔබගේ පුතා තමයි අවසාන පුරුක වෙන්නේ සමහර විට. එහෙම නැත්තම් ඔය කාලකන්‍නි පරම්පරාව කාලේ කකා මේ සම්බුද්ධ ශාසනය ඉවර වෙනකන් යනවා. ඊට පස්සේ බිහි වෙන්නේ කොහොමත් කාලකන්‍නි තමයි. සම්බුද්ධ ශාසනය ඉවර වුණාට පස්සේ ඔකෙන් ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. බලන්න පිටින් එක්ෙක් අරිහතුන් වහන්සේට පස්ස හැරෙව්වා. එදායින් පස්සේ මුළු පවුලම ඉවරයි. එදා තමයි පිටින් සීහ හෙලයාට කන කොකා හැදුවේ. දැන් ඉන්නේ කාලා සීහ හෙලියෝ නෙමෙයි පිටින්. සල්ලි ඕනේ වුණාම අම්මවත් විකුණන જાතියෙම වැඩි හරියක් ඉන්නේ. හොර මර වංචා සුරාසුදු දුරාචාර පිටින් අල්ලපු ගෙදර ගෑණියටවත් ඉන්න දෙන්නේ නැති තරම් කාලකන්ණි මිනිස්සු පිරිසක් හැදිලා තියෙනවා. පාරේ ළමයෙකුට බැහැලා බයන්න බැරි තරම් කාලකන්ණි මිනිස්සු පිරිසක් හැදිලා තියෙනයි. ඕනේ නෑනේ. බස් එකට නැග්ගහම ඕනේ. ඉතින් මේ බස් එකනේ. ඉතින් නෑනේ. ඒක නිසා මොකද වෙන්නේ? දරා ගන්න බෑ. ඒක නිසා ඔය කාට හරි හේතු වෙනවා. දුක විදිහට දකින්නේ මොකද්ද? ඕනේ වෙච්ච වෙලාවට මේක ලැබෙන්නේ තියෙන. ඊට පස්සේ ඌ ගිහිල්ලා බෝධි පූජා තියනවා චෛත්‍ය වටේ යනවා මොකටද? මට ඕනෑ වෙච්ච ගමන් ලැබෙන්න අවස්ථාව උදා වෙන්න කියලා. අන්න පින කියන එක ලෝකෙට පහළ වුණා තෙන්. පින් කරනවා මිනිස්සු. මොකටද? ඕනෑ දේ ලැබෙන්න. බලන්න මෙතනින් උඩට යන්න යන්න ඕනෑ දේ ලැබෙන සම්භාවිතාව වැඩි. ඒක නිසා අපි කියනවා උඩට යන්න යන්න තියෙන මොන ලෝක කියලාද? සුගති ලෝක කියලා. සැප ලෝක කියනවා. ඒ සැප ඕනේ ලැබෙනවා. නමුත් ඕනේ ලැබුණට ජාතියමක් එනවද? ජරා මරණයට යනවා පින්සි. තේරුම නැහැ. බලන්න පින්සි මෙච්ච දේ. පින්සි මේ සීහ හෙල ජාතියට පණ දෙන්නන. ඔබගේ දරුවව ඉස්කෝලේ නෙමෙයි යවන්න ඕනේ. ඔබගේ දරුවව යවන්න ඕනේ ආරාමෙට. ඔබගේ දරුව ආරාමෙට ගියොත් තමයි සිංහතනි සීය හෙලයා නැවත බිහි වෙන්නේ. ආරාමෙට ගියාට පස්සේ සිංහතනි ඒ දරුවාට ස්වාමින් වහන්සේලා ආර්යයන් වහන්සේලා මේ දහම කියලා දෙනවා. මේ දහම් දේශනාව ශ්‍රවණය වෙනකොට දරුවා දැනගන්නවා පින්වතුනි දුක කොතනද තියෙන්නේ කියලා. ඊට පස්සේ දරුවට තේරෙන්න පටන් ගන්නවා ඒ දුක මොකක් නිසාද ආවේ කියලා. එහෙනම් ඒක දුරු කළොත් මේක දුරු වෙන බව ඒ දරුවා දකිනවා. එහෙනම් ඒක දුරු කරන්න තියෙන පාරයි කරන්න ඕනේ කියන එක දරුවා අවබෝධ කරගන්නවා. ඊට පස්සේ දරුවා පින්වතුනි දිගින් දිගට මේක කරනවා. ඒ දිගින් දිගට මේක කිරීම තුළ දරුවා යම් දවසක පින්වතුනි ඒ හේතු සියල්ල නසල දානවා.
ඒ හේතු සියල්ල නැසපු ගමන් දරුව ගුරුවරයා ගාවට ඇවිදලා කියනවා ස්වාමීනි කීනා ಜಾති ස්වාමීනි ಜಾතිය ශේකලා උසීතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තා යාති පජානාති ක බ්‍රහ්මචර්යාව පූර්ණේ කළා ස්වාමීනි ඒ පිළිබඳ තවදුරටත් කළ යුතු දෙයක් නැති බව ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වුණා ස්වාමීනි ඔන්නෝක තමයි සිංහදෙනි දුකින් නිදහස් වුණා කියලා කියන්නේ මොකද්ද කරන්න බලාපොරොත්තු ඔබගේ දැන් ඔබට මේක වැටහුණා නම් සිංහදෙනි මට ඕනේ ඕක තේරුම් කරලා දෙන්න මොකද්ද ඔබගේ බලාපොරොත්තු මොකද්ද කරන්න හදන්නේ බොහොම සරලයි තේරෙන්නේ ඔන්නම් පුළුවන් දැන් කරන්න පටන් ගන්න නැත්නම් තව ටික කලකින් කරන්න පටන් ගන්න නැත්නම් තවත් ටික කලකින් කරන්න පටන් ගන්න නැත්නම් මේ බුද්ධ ශාසනයේ මේ ඊළඟකේ කරන්න පුළුවන් ප්‍රශ්නේ නැහැ කොහොම කළත් දුකින් නිදහස් වෙන්න නම් කරන්න ඕනේ මොකද්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම වදන එක විතරයි මේක බැරි වුණොත් ඒක දුකින් නිදහස් නැහැ කොහොම යන්න වෙනවා දැන් ඊළඟකෙත් බැරි වුණොත් ඒ දුකින් නිදහස් නැහැ කොහොම යන්න වෙනවා ගෙන්න මේ බුද්ධ ශාසනය බැරි වුණොත් ඊළඟ බුද්ධ ශාසනය ඔබට ආරාධනා පත්‍රයක් එවයි අනිවාර්යෙන්ම නේද බුද්ධ ශාසනය කෙනෙකුට ඔබට ආරාධනා පත්‍රය එනවනේ නේද එහෙනම් බුදු කෙනෙකුට ගොඩ දාන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද මහ මොහොතට කෙස් ගහක් දැක්කා දැම්මහම මේ කෙස් ගහේ රැඳිලා තියෙන වතුර බින්දුව ප්‍රමාණය විතරයි එහෙනම් මහ මොහොතේ තියෙන ප්‍රමා මහ මොහොතේ තියෙන වතුර ප්‍රමාණයට ජලාංශ ප්‍රමාණයට සත්‍යය ඉන්නවනේ ඔය වතුර බින්ද උඩට එන්න නම් පින්වතුනි කොයි තරම් පුණ්‍ය ශක්තියක් තියෙනවද කියලාද බේතන්නේ මගේ නංගේ හිරිවැල් යනවා පින්වත මට තේරෙන්නේ නැහැ ඔබට කොහොමද මේ දැනෙන්නේ කියලා පින්වතනි ඉන්ටර්විව් එකක් තියෙනවා ඔබ රස්සාවට ගන්න ඒකට තුන් දෙනයි ඉල්ලලා තියෙන්නේ ඒ ඉන්ටර්විව් එකම තියෙනවා ඒකට 3000ක් ඉල්ලලා තියෙනවා ඔබ බය මොකටද තුන් දෙනෙක් ඉල්ලපු එකටද නැත්නම් 3000ක් ඉල්ලලා තියෙනවා ඒකෙන් එක්කෙනයි තෝරන්නේ තුන් දෙනෙක් ඉල්ලලා තියෙනවා එක්කෙනයි තෝරන්නේ දැන් ඕකෙන් ඔබ වැඩිපුරම තැති ගන්නෙ මොන ඉන්ටර්විව් එකට යන්නද 3000 පින්දේ ඔබ 3000න් එක්කෙනෙක් වෙන්නේ අතන තුනෙන් එක්කෙනෙක් වෙන්නේ පින්දේනේ තථාගතයන් වහන්සේගේ ඉන්ටර්විව් එකට එන්න අනන්තයෙන් එකක් වෙන්න ඕනේ ඒ කියන්නේ බිඳුවක් එකන ඔබට අයිතාංශයක් එන්නේ නැහැ කියන්නේ. රස්සාවට යන්න. කසාද බඳින්න. ළමයි හදන්න. ලස්සනට ජීවත් වෙන්න. ලස්සනට නෙමෙයි. ලස්සනට ජීවත් වෙන්න. ඔබගේ දරුවට එහෙම උගන්න. ලස්සනට ජීවත් වෙන්න. ඔබව තේරෙන්නේ මහ මුහුදේ තියෙන වතුර බින්දුව තමයි මතකයිද හරේ ලවේ කියලා එකක් තිබ්බා භාග සංඛ්‍යාවේ හරේ මොකද්ද මහ මුහුදේ තියෙන වතුර බින්දු සංඛ්‍යාව ඒ වතුර අංශ සංඛ්‍යාව මොකද කේස් ගහේ රැඳෙන වතුර බින්දුවයිනේ වතුර අංශ සංඛ්‍යාව ලවේ උඩ තියෙන්නේ මොකක්ද වත් කේස් ගහේ රැඳිලා තියෙන වතුර අංශ සංඛ්‍යාව මොලිය බුද්ධියක් තියෙන ඕන කෙනෙකුට තේරෙනවා පින්වතනේ එක බෙදීම අනන්තයයි කියලා. ගණිතය දන්න අය දන්නවා. එක බෙදීම අනන්තය සමාන වෙන්නේ බිඳුවට කියලා. ආයි ඔබට මේ චාන්ස් එක එන්නේ නැහැ කියලා කියන්නේ ඒක නිසා. ඔය අහිංසක දරුවව අමාරුවේ දාන්න එපා. ඔබ අරංගියේ පාරේ අරන් යන්න එපා පින්වතනේ ඔබ ගියේ එකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ මම අපේ දෙමාපියෝ හැම කෙනාම ගියේ පාරේ ප්‍රශ්නයක් නැහැ පින්දුනේ මොකද අපි පොඩි කාලේ හා අපේ දෙමාපියෝ දැකලා තිබුණේ නැහැ පින්දුනේ ඒක දුක කියන එක දුක් ආර්ය සත්‍ය කියන එක දැකලා තිබුණේ නැහැ ඒගොල්ලෝ දුක විඳින එක දැකලා තිබ්බේ ඒක නිසා ඒගොල්ලෝ අපිට උදව් කළා ඒ දුක විඳින්න නැතුව ජීවත් වෙන්න එහෙනම් මේ සමාජින්න මිනිස්සු කමන්නේ නැහැ පින්දුනේ මේ මිනිස්සු එහෙම ගියාට මොකද මේ මිනිස්සු දුක කියන එක දැක්කේ දුක විඳින එක ඒක නිසා ඒගොල්ලෝ දුකෙන් නිදහස් වෙන්න උත්සාහ කළා ඒ විදිහට
නම් දැන් ඔබ හරි දුක මොකන්ද කියලා දැකගත්තා නම් පින්වතුනි දැන් ඔබත් අර ඒගොල්ලෝ කරපු එකමද කරන්න ඕනේ හරි දුක දැකගත්තා නම් ඔබ මොකද්ද කරන්න කියන එක ගැන ඔබ හිතන බලන්න මට ඕනේ ඉච්චරයි එහෙනම් දැන් ඔබ මට කියන්න පින්වතුනි රටේ රජ්ජුරුව දැක්කනම් ඔය හරි දුක හැරෙන තැපැලේ කොහෙද හැරෙන තැපැලේ පැවිදිනවද නැද්ද පැවිදිනවද පැවිදිනවා පින්වතුනි මොකද රජකම කියන්නේ පුස්සක් මේ අනන්ත සසරත් එක්ක සංසන්දනය කරලා බලන්නේ සක්‍ර දේවීන්ද්‍රයා මේක හරියට වැටුනොත් දැන් චුත වෙනවා පුළුවන් නම් බැරි නම් ඉතින් බැරුව ඇත චුත වෙන්න පුළුවන් කමක් තියෙනවා නම් උවනා වුණා වෙලාවට දැන් චුත වෙලා මෙහෙ උපදින වෙලාව පැවිදි වෙන්න මොකටද ඕනේ නැති කරගන්න ඕනේ නැති කරගන්න තියෙන එක ක්‍රමයයි පින්වදින ඒ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ අනිච්ච දුක්ඛ අනාත්ත වන්නේ එහෙනම් දැන් මට කියන්න අපි මෙච්චර කල් කරපු දේශනා ඔක්කොම වැරදි දන්න එහෙනම් හරීම පාරේ ඔබ ගිහිල්ලා තියනවද මෙච්චර කල් නැද්ද පරිච සමුප්පාදයට දාලා බලන්න ඒකනේ ධර්මයට දාන්න කිව්වේ මතකයිනේ ගෞතමී මහරහතන්තුමිය ඇවිදලා ඇහුවේ ස්වාමීනි ඔබ වහන්සේ ඉන්න කාලෙම එක එක මතිමතාන්තර තියෙනවා අපි කොහොමද ඔබ වහන්සේ නැති කාලෙද මේ දහම් දැනගන්නේ කියලා ගෞතමී මහරහතන්තුමිය නේද ඇහුවේ මට මතක හිටියේ එහෙම පුද්ගලයා වෙනස් වෙන්න පුළුවන් නේද මොකද මහතල් මහව ඔළුවේ තියාගෙන ඉන්න වෙලාවට පොඩි පොඩි හාල් මැස්ස ඇඟිලි අස්සෙන් පැනලා යන්න පුළුවන් ඕවත් අල්ලගෙන විකෘති විකෘති කිව්වොත් ඉතින් ඒකින් හාල් මැස්ස සංගීත භාවයේ සමයි එතකොට එන ඇවිල්ලා ඇහුවහම මොකද්ද තථාගතයන් වහන්සේ දේශනා කළේ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ගෞතමී මේ දහම් ධර්මයට දාලා බලන්න විනයට දාලා බලන්න සූත්‍රයට සසඳන බලන්න ධර්මයට පහා හිටිනවන විනයට ගැළපෙනවන සූත්‍රයත් එක්ක සසඳනවන මේක මම දේශනා කරපු දහම එහෙම නැත්නම් මම දේශනා කරපු දහම නෙමෙයි එහෙනම් දැන් අපි මේ කතා කරන අනිච්ච දුක්ඛ අනාත්ත සම්බන්ධ රූප වේදනා සංඥා සංඛාර විඥාන වල අනිච්ච දුක්ඛ අනාත්ත බැඳීම ඒක විතරයි කරන්න තියෙන්නේ කියලා අපි කතා කරගෙන ආවා න්‍යාය ධර්මයේ ඔස්සේ සියල්ල අපිට පැහැදිලි කළා දැන් දාන බලමු ඔන්න දැම්ම දැන් දීකට කලින් මොකටද ධර්මයට මේක ධර්මය පටිච්ච සමුප්පාද ධර්මය තමයි ධර්මය ධර්මයට බහාල බැලුවහම බහා හිටියද නැද්ද ජරාමන්න දුක මොකක් හේඳ හටගන්නේ? ජාතිය. ජාතිය නිරුද්ධ කළොත් ජරාමන්න දුකට මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. ජාතිය නිරෝධ එකනම් ජාතිය නිරෝධ කරනාම ජරාමන්න දුක නිරුද්ධ වෙනවා නම් ජරාමන්න දුක නිරුද්ධ කිරීමේ මාර්ගය මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකක් වැළුවාම දෙන්නේ? හැදෙන්නේ ඒක. රූප වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳ අනිච්ච දුක්ඛ අනාත්ම වෙනවා. මොකද අවිද්‍යාව කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන අනිච්ච දුක්ඛ අත්ලෙස ලබා ගැනීම. එනං අවිද්‍යාව දුරු වෙන්න විද්‍යාව වෙලෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙලෙන්න ඕනේ එනං සෝතාපන්න වෙන්න මොකද්ද වෙන්න ඕනේ රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වටහා ගන්න ඕනේ මොනවා කැති වෙන සත්කාය දිට්ඨිය දුරු වුණා කියලා කියන්නේ කාය ආස්වාදයි සපයි සාදයි කියලා හිතන් හිටපු දෘෂ්ටියක් එලා ගියාද ගැලවිලා ගියා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා තේරෙන්න ගත්තා ඔක මම එහෙම ආගිය කීයේ හදා ගත්තාම ඉතින් මන් දන්නේ එනේ දහම නම් හොද්දටම තීත්තටම හරි දෙන්නේ කරගන්න අය කරගන්න අය දෙන්නේ විනයට දාලා බලන්න මොකද විනය රාග විනය ද්වේෂ විනය මෝහ විනය විනය නීති 24 227 නෙමෙයි රාග විනය ද්වේෂ විනය මෝහ විනය බලන්න මට කියන්න මේ මෙතන ඉන්න ජරා මරණ මොන ප්‍රත්‍යෙන්ද? ජාති ප්‍රත්‍යෙන්. ජාති මොන ප්‍රත්‍යෙන්ද? භව ප්‍රත්‍යෙන්. භව ජාති තුනයි. භව කොටස් තුනයි මොනවද? රාග භව, ද්වේෂ භව, මෝහ භව. එහෙනම් භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙනවද නැද්ද? එහෙනම් භව නිරෝධ කරන මාර්ගය මොකක්ද?
ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ රාග බව, දේශ බව, මෝහ බව නිරෝධ කරන මාර්ගය මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ මොකක් වැඩුවාම? රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනන්ත වැඩුවාම. එහෙනම් විනයට සැසඳෙනවද? එහෙනම් දැන් බලන්න සූත්‍රයට කොහොමද කියලා. සූත්‍රය මොකද්ද? ධම්සප්පවත්තන සූත්‍රය. ඒ වන්ති පරිවට්ටන් ద్వාදසාකාරා යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අවෝති කියන තැනට එනවද කියලා. ඒ කියන්නේ වට්ට 3යි 12 ආකාරය. තසස දෙනවද කියලා බලන්න ඕනේ. එහෙනම් මේදනේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනත් අවබෝධ වුණහම ආන් ඒකේනම් මොකක්ද දැක්කද? දුක්ඛ ආර්ය සත්‍ය මේක කියලා දැක්කා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දැක්කා. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දැක්කා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැක්කා. ඊට පස්සේ ඕක අනිත්‍ය දුක්ඛ අනත් වශයෙන් වඩාගෙන යනකොට මොකද වෙන්නේ? කෘත්‍ය ඥානය කියන කොටස සිද්ධ වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ කෘතඥානය කියන කොටස සිද්ධ වෙනවා. එහෙනම් වට්ට 3යි 12 ආකාරයේ ওই විදිහට සම්පූර්ණ වෙනවා. එහෙනම් පින්වතනි සූත්‍රයට සැසඳෙනවා. විනයට ගැලපෙනවා. ධර්මයට පහා හිටිනවා. එහෙනම් ඒකාන්තයෙන්ම තථාගතයන් වහන්සේ නිවන උදෙසා දේශනා කරපු ධර්මම තමයි. ඔබට තියෙන එහෙනම් ඔය මාර්ගයේ ගිහිල්ලා ඕක කරගන්න. ඔබ අද හිත හිත යන්න තියෙන එක දෙයක් පිටින්. එහෙනම් මම මොකක්ද දැන් කරන්න ඕනේ කියලා. එච්චරයි. මට වැරදිච්ච තැන දැන් ඔබට හම්බ කරන්න වෙනවා පිටින් ඔබට දරුවෝ ඉන්න නිසා. ඔබට වැරදිච්ච තැන වරද්දන්න එපා ඔබගේ දරුවට. ඌටත් කියන්න තියන්න එපා. දරුවෝ ඉන්න හින්දා හම්බ කරන්න වෙනවනේ. පිටින් කොල්ලෙකුට කෙල්ලෙක් ඕනේ එකද ප්‍රශ්නේ? ඕනේ නැති එකද ප්‍රශ්නේ? ඕනේ නමුත් නැහැ. මොකද්ද ප්‍රශ්නේ? ඕනේ එකයි ප්‍රශ්නේ. එහෙනම් දැන් කොල්ලෝ පැවිදි වෙන්න ඉන්නේ නැත්තේ ඇයි? ඕනේ නිසා. හරිනම් උන් පැවිදි වෙන්න එන්න ඕනේ ඇයි? කෙල්ලෙක් ඕනේ නිසා. ඌ පැවිදි වෙන්න ඉන්නේ නැත්තේ ඇයි? කෙල්ලෙක් ඕනේ නිසා. ඔය පේනවද පින්දුරු? තමන්ගේ වල තමන්ම කැපෙන වැඩ පිළිවෙල. පැවිදි වෙන්න ඕන එන්න ඕනේ ඇයි? ඕනේ කියන එක නැති කරගන්න. එහෙම නේද? හා. එහෙනම් කොල්ලෙක් පැවිදි වෙන්න එන්න ඕනේ ඇයි? කෙල්ලෙක් ඒකට ඕනේ නිසා. ඒක පැවිදි වෙන්න එන්නේ නැත්තේ ඇයි? කෙල්ලෙක් ඒකට ඕනේ නිසා. උගේ වල ඌම කපා ගන්න. තව ඕනෙහෙකට දාගන්න. ඔබ පැවිදි වෙන්න පැවිදි වෙන්නේ නැත්තේ ඇයි? කාර් එකක් ඕනේ නිසා. ඔබ පැවිදි විය යුත්තේ ඇයි? කාර් එකක් ඕනේ නිසා. පැවිදි විය යුත්තේ කාර් එකක් ඕනේ නිසා. පින්වතුනි පැවිදි වෙන්නේ නැත්තේ ඇයි? කාර් එකක් ඕනේ නිසා. තමාගේ වල තමාම කපාගෙන යන ගමන. අවසාන වශයෙන් මම ඔබට මේක මතක් කරන්න. පින්වතනි ආර්ය මෛත්‍රිය. දැන් ගිය සතියේත් කියන්නම් කියලා, මේ සතියේ කියන්නම් කියලා ඒකක්ව කියාගෙන බැරුණා. ඒක නිසා අන්තිම මොහොතේ මේ කියලා ඉවර කරමු. මොකද මගේ ජීවිතේ ඊළඟ සතිය වෙනකම් විශ්වාස නැති නිසා. ඔබේ ජීවිත නම් එහෙම නෑ, මම ඒක දන්නවා. ඇයි? පොඩි පුතාගේ වෙඩින් එක්කවද? ඊළඟ අවුරුද්දේ මැයිවල. ඉතින් මාස 10ක් විතර මම අරන් තියෙන්නේ. ඉන්නලා අරන් තියනවා නේද? අපිටත් කියන්න බැරිද ඔය ක්‍රමේ? කාගෙන්ද ඉන්නේ? මාරයෙන්ද? වෙනද? දැන් ඔබ හොඳටම දැක්ක නේද? ලෝක මේ සත්‍යය දුක් විඳින්නේ මොකක්ද? ඕනේ නැති හින්දාද? නැත්නම් ඕනේ හින්දාද? ඇයි ඕනේ? අවිද්‍යාව තෘෂ්ණා නිසා නේද? වෙනද? මේ සත්‍යය දුක් විඳින්නේ අවිද්‍යාව තෘෂ්ණා නිසා නේද? වේදනේ. දැන් ඔබ හිතන්න, මම කිය මම නෙමෙයි, ඔබ මම දුකින් ඉන්නේ ඇයි? මේ මම ගැන නෙමෙයි කියන්නේ, ගුරු හාඳුර ගැන නෙමෙයි මේ කියන්නේ. මම කියලා ඔබ ගැන කියන්නේ. හා, කියන්නේ ඇයි මම දුකින් ඉන්නේ? අවිද්‍යාව තෘෂ්ණා නිසා. ඇයි ලෝක සත්‍ය දුකින් ඉන්නේ? එහෙනම් ලෝක සත්‍ය කෙරේ පතල මහ කරුණාවෙන්, ඔබ කෙරේ පතල මහ කරුණාවෙන් මොකද්ද පතන්නේ? දුකින් නිදහස් වෙන්න කියලානේ.
දුකෙන් නිදහස් වෙන්න කියලා මොකද්ද පතන්නේ තේ? අවිද්‍යාව සසුනා දුර වෙන්න කියලා නේද? ඒ කියන්නේ නිබ්බහන පරම සුඛයෙන් සුඛිතතර වෙන්න කියලා නේද? පින්තුන ඔය හැරෙන්න එක මෛත්‍රියක් මට කියන්න. ආර්යයාට පිහිටපු එක මෛත්‍රියක් මට කියන්න පින්තුන ඔය හැරෙ. ආර්යෙකුට මෙත් වඩන්න පුළුවන් වෙන ක්‍රමයක් කියන්න. කියන්න බෑ නේද කියන්න. භවෝග සප්ප සම්පත් ලැබේවා. සියලු දෙනාට කිරියෙන් පැනියෙන් ඉතිරේවා. කිරියෙන් ඉතිරේනවා මේ වදින කකුල් දෙක මේ ඉස්සරහා ගාද බිම තිබ්බනම් කාන්තාව. මොකද වෙලන්නේ? එළ දෙන දෙනා. එහෙනම් කිරියෙන් පැනියෙන් ඉතිරේවා. ඔය මොන මෙත්තාවද? මේකෙන් ලෝක සත්‍යය මෙත්තාව කියලා හදාගෙන තියෙන ඒගොල්ලෝ දැකපු දුකත් එක නේද? හොඳට බලන්න දැන්. දැන් මේ දුක දෙක අතර වෙනස තේරෙන නිසා ඔබට තේරෙනවා නම් දැන් ඔබට පුළුවන් ඔය ඔක්කොම පින්වදෙනි සංසන්දනය කරලා බලන්න. ඇයි අපිට මේ බනින්නේ කියලා හිතලා බලන්න වෙන්නේ? ඔය දුක් දෙකේ වෙනස නිසා කෙනෙකුට ඕ නෑ නෑ සිව්පසේ ඕ නෑ නෑ. ඇයි මුන් බන කියලා ඒව ගන්නවා? අපි මොකද්ද කියන්නේ? ඕනේ නෑ. අපි ඒ වෙනුවෙන් කටයුතු කරන ඕනේ නැති කරගන්න. තව කෙනෙක් මෙන්න ඕ නෑ. නමුත් නෑ. ඒක නිසා රණ්ඩු අල්ලනවා. අපිට රණ්ඩු අල්ලන්න දෙයක් නැහැ පින්වතුනි. ඇයි? ඕනේ නැහැ. රණ්ඩු අල්ලන්නව ඕනේ නැහැ. ඕනේ වෙනානම් ඒක තමයි අපි ප්‍රශ්නේ විදියට දකින්නේ පින්වතුනි. ඒකින්ද අපි බය වෙනවා ඒකට. මම ඔබට කිව්වේ කවුරු හරි මෙතන ඉන්න කෙනෙක් ලස්සනයි කියලා එහෙම දැක්කොත් බය හිතෙනවා පින්වතුනි. ඒක නිසා මොකද කරන්නේ? වහ වහ. මොකද ඒක තමයි දුක. මොකද ඕනේ. එකනේ රූපේ ඕනේ කියලා නේද කියන්නේ? ලස්සන කියන එකනේ. ඒ රූපේ ඕනේ. නැත්තම් කොහොමද බිමද ලස්සන කියන්නේ? ඔය සැප වේදනාව වෙන්නේ කොහොමද ඕනේ නැත්තම්? තව කෙනෙක් කැතයි කියලා දකිනවා. දැන් ඕනේ නෑ. ඒක නේද තියෙන්නේ? එහෙනම් ඕනේ තියනවා නම් ලස්සනයි කියලා පේනවා, ඕනේ නැත්තම් කැතයි කියලා පේනවා. එහෙනම් ওই දෙකම යන්නේ කොහෙදද? ඕනේ කියන මම හැදිලා ඔය තියෙන. එහෙනම් ඕනේ කියන මම හැදෙනවා කියන්නේ පිංගුතනේ තාම දුකෙන් නිදහස් වෙලා නැහැ. එහෙනම් දැන් අරිහතන් වහන්සේ ලස්සන පේනවද මේකද? දාන්න පටිසමුප්පාදයට දාලා බලන්න. අයි මගෙන් ඇයිද ප්‍රශ්න කරන් දෙන්නේ නැහැ ඕවා. අරිහතන් වහන්සේ ලස්සන කැත පේනවද කියලා ඔබ දැන් දාලා බලන්න. රූප පේනවා. ලස්සන කැත කියන එකක් පේන්නේ නැති බව ඔබට තේරෙයි. එහෙනම් දැන් බලන්න පිංගුතනේ, එහෙනම් මේ ලෝක සත්‍යයයි ආර්යව අතර තියෙන වෙනස මොකද්ද කියලා. ආර්යව දකින්න එක ක්‍රමයක්. ආර්යයා කියන කෙනා දුක දකින්නවා. ලෝක සත්‍යය දුක විඳිනවා. ඒක නිසා ලෝක සත්‍යය නිර්මාණය කරගන්නවා පිංගුතුනේ. ආර්ය මෛත්‍රිය නැද මේ මෛත්‍රී ක්‍රමවේදයක් නිර්මාණය කරගන්නවා. ඒගොල්ලෝ දැකපු දුකින් මක්ෙන්නද? සත්‍යය නිදහසෙන්. නරක නෑ පිංගුතුනේ. ඒක ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතිගාමී වෙනවා. නරක නෑ ඒක. ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතියට යනවා. සුගතියට ගිහින් මොකද කරන්නේ? මොකද වෙන්නේ? සුගතියට ගිහින් මොකද හම් වෙන්නේ? ගිනි විතරයි පින්වදෙනි. ජරා මරණ ගින්න විතරයි හම් වෙන්නේ සුගතියේ. සැපේ කියලා එකක් නැහැ. හරි කමක් නැහැ. ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතියට යනවා. ආර්ය වඩන එක මොකද්ද? ලෝකෝත්තරයි නිවනට යනවා. එනම් මේකදී ආර්යව වඩන මෛත්‍රියේදී ආර්යයන්ට කියන්න පුළුවන්ද? සුගති වෙත්වා කියන්න පුළුවන්ද? දේව මිනිස් සැප කෙලවර නිමන ලැබේවා හැම කියන්න පුළුවන්ද? පුළුවන්ද කියන්නේ? නෑ. එහෙම කියන්න බෑ සිංහලෙන්. කියන්න වෙන්නේ මොකද්ද? වහ වහ නිවන ලැබේවා. දේව මිනිස් සැප කෙලවර කිව්වහම පින්වදෙනි මොන සැපද දේව මිනිස් වල තියෙන්නේ? වහ වහ නිවන ලැබේවා. ඒක තමයි ආර්යගේ ප්‍රාර්ථනාව. එහෙනම් අපි වෙදිනේ ආර්ය මෛත්‍රිය තියෙන්නේ එක දෙයයි තියෙන්නේ. මන් දුකින් ඉන්නේ අවිද්‍යා තෘෂ්ණා නිසා. ලෝක සත්‍ය දුකින් ඉන්නේ අවිද්‍යා තෘෂ්ණා නිසා. නුඹගේ පැවැත්මෙන් මට ඇති පළක් නැහැ. ඇයි මන් දුකින් ඉන්නේ? අවිද්‍යා තෘෂ්ණා නිසා මිසක් නුඹ නිසා නෙමෙයි. එහෙනම් මේ ලෝක සත්‍ය නිසා නෙමෙයි පිඟුතිනි මන් දුකින් ඉන්නේ. අවිද්‍යා තෘෂ්ණා නිසා. ලෝක සත්‍යය දුක් විඳින්නෙත් පිඟුතුනි මන් නිසා නෙමෙයි.
මොකක් නිසාද? අවිද්‍යා තෘෂ්ණා නිසා. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා නිසා නම් මම දුක් විඳින්නේ, ලෝක සත්‍ය දුක් විඳින්නේ. මමද සියලු ලෝක සියලු සත්‍යෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරපෙත්තා. පිටින් ඔන්න ඕක විතරක් ඇති වඩන්න. අර අර්ථ සහිතව වඩනවා නම්. හැබැයි ඒ අර්ථ සහිතව වඩන්න ඕනේ පිටින් මේක ලොකු විදර්ශනාවක්. කෙලින්ම නිවෙනට යන්න පුළුවන්. බොහොම සුළු දෙයක් තියෙන මොකද කියන්නේ? මමද සියලු ලෝක සියලු සත්‍යෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා. ඔන්න රාග ගිනි නිවේවා, ද්වේෂ ගිනි නිවේවා, මෝහ ගිනි නිවේවා. ඔය ඒක නේද දුක? කසාදයක් බඳින්න හොයනවා හොයනවා හොයනවා, අපේ කෙල්ලට හම්බුන්නේ නැහැ නේ හාමුදුරුවනේ, පුදුම දුකෙන් අපේ ගෙදරයි ඉන්නේ. දැන් මෙත් වැඩම අපේ නම් කවුද? හර්මානිස්ගේ ලොකු කෙල්ලට මිනිහෙක් ලැබේවා. හරිද? හරිද? කොහොමද මෙත? ඒක හැපෙන්නේ නැත. ඔබ ආරෙක් වෙන. ඔබ ආරෙක් වුණාට පස්සේ ඔබට පේයි මේ හැමදේම. ආරයන්ට විතරයි ආරේ මෛත්‍රිය හේතුවවත් පේන්නේ නැති. ඕක සදාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන මෙන්න මෙහෙම. මහණෙනි, මාගේ ශාසනයේ මෙත්තාව කියන්නේ විවේක නිස්සෘත, විරාග නිස්සෘත, නිරෝධ නිස්සෘත, වොස්සග්ග පරිණාමී මෙත්තා සහගත සති සම්බුද්ධංගේතය කියලා. විවේක නිස්සෘතයි කිව්වේ පංච නීවරණයන්ගෙන් නිදහස් වෙන්න ඕනේ හිත. විරාග නිස්සෘතයි කියලා කිව්වේ අග්‍ර කරගෙන සැරිසැරීම නතර වෙන්න ඕනේ. නිරෝධ නිස්සෘතයි කියලා කිව්වේ ජරා මරණ දුක නිරෝධ වෙන්න ඕනේ. වොස්සග්ග පරිණාමය කියලා කිව්වේ රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ වෙන්න ඕනේ. දැන් මට කියන්න මොන මෛත්‍රියෙන්ද ඕක වෙන්නේ කියලා? ලෞකික මෛත්‍රියෙන්ද, ආර්ය මෛත්‍රියෙන්ද කියලා? එහෙනම් දෙන්නේ ඔබ තේරුම් අරගෙන කරන්න. එච්චරයි තියෙන්නේ. ආර්ය මෛත්‍රිය දිගින් දිගටම බලන්න සෙමිතනේ. ඕකෙන් වැඩ දෙකක් වෙනවා එකට. ට්වින් වන්. වැඩ දෙකක් වෙනවා සෙමිතනේ. එකක් තමයි ලෝක සත්‍යයන්ගෙන් ඔබ කරපු අවඩ අසාධාරණකම් වලට වන්දි ගෙවෙනවා. අනිත් එක මග වැඩෙනවා. ඇයි? තනිකරම තියෙන්නේ මොකක්ද? නිවන. තනිකරම තියෙන්නේ සෙමිතනේ. විවේක නිස්සෘත, නිරෝධ නිස්සෘත, විරාග නිස්සෘත, නිරෝධ නිස්සෘත, වොස්සග්ග පරිණාමී ස්වභාවයමයි තියෙන්නේ. දැන් ඔබට ඒක හොඳට ප්‍රත්‍යක්ෂ ඇති. වඩන්න පිටින් ඔය අර්ථ සහිත නිකම් වචන නම් කිය කිය ඉන්න එපා වැඩද. නිකම් වචන කියන්නේ යන්න එපා. නිකම් වචන ඕන කෙනෙක් කියන්නේ. අර්ථ සහිතව වඩන්න හොඳට වැඩි වෙනවා. හරි. එහෙනම් සංගතනි, අද උදේ ඉඳලම දැන් ඔබ ඔළුව ගිනි ගන්න තැනට යනකම් කටයුතු කළා. හරියට මේ ටික තේරුණා නම් පුදුම සහනයක් ඇවිදින්න දෙහෙට. හරියට මේ ටික අවබෝධයට ආවනම් මෙතනේ සහනය උදෙසා කටයුතු කරන්න. ඔබට තේරුණා නම් දුක කොතනද තියෙන්නේ කියලා සංගතනි. ඒ හොඳටම ඇති. මේක නැවත නැවත අහන්න හැබැයි. සුළු දෙයයි අන්තිමට ඔබට තේරුම් ගන්න තියෙන්නේ. දුක කොතනද තියෙන්නේ? ඒකට හේතුව මොකද්ද? ඒක නැති කරන්න මොකද්ද කරන්න ඕනේ? මොදව දන්නව හේතුව නැසම ගමන් ඵලෙ නැතිනවා කියලා දන්නවනේ. මේක ගැන හිතන්න දෙයක් නැහැ. හිතන්න තියෙන දුක මොකද්ද? ඒකට හේතුව මොකද්ද? අන්නේ හේතුව දුරු කරන්නේ කොහොමද? දුක දැක්කා. දුකට හේතුව අවිද්‍යාව තෘෂ්ණා කියලා දැක්කා. අවිද්‍යා තෘෂ්ණා දුරු කරන්න නම් අනිච්ච දුක්ඛ අනාත්ම වඩන්න ඕනේ කියලා දැක්කා. ඔන්න ඔය ටික දැකගත්තා නම් හරි. එහෙනම් දුක කියන්නේ විඳින එක නෙමෙයි, මේ දකින දුක කියන එක තමයි අද දැකගත්තේ. සෑ හතක් විතර කතා කරලා පින්දෙනි. අන්තිමට ඔබට ඕනේ, මට ඕනේ එකම එක දෙයයි. ඒ තමයි දුක්ඛාරය සත්‍ය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඒ වගේම පිළිවෙලට ඔබ හොඳට කල්පනා කරලා බලන්න, කලන වැටෙන්
ඔබට මොන තරම් රැකවරණයක් ලැබෙනවද කියලා. දැන් මම මේ බණ ටික කියවෙ පින්විතනි පැය 8ක්. නැත්නම් පැය 7ක්. ඔබේ මොනව බලාපොරොත්තුද? ඔබේ මොනව බලාපොරොත්තුද? කීයක් ගත්තද මම ඔබේ බණ ටික කියන්නේ? ජාතක කතාව කියන අදලිත් දායි මම ඔබෙන් කීයක් ගත්තද පින්විතනි බණ කියන්නේ? ඔබ මෙතනට ගෙන්නලා ඔබට කන්න බොන්න දීලා ඔබට වැසිකිලි කැසිකිලි පහසුම් හදලා ඔක්කොම කළා. ඔබ ආරක්ෂා කරන්නත් පිරිසක් ඇදිලා. මේ ඔක්කොම කරලා ඉවරලා පින්විතනි ඔබට බණ ටික කියලා ඔබ ආරක්ෂා සහිතව නැවත පිට කරනවා. බලිස් ගෙඩියකුත් කන්න දීලා. කැවනේ? දෙදෙන මේක තමයි කලන වැට. මේ ලෝකේ එකම එක සාසනය පින්විතනි එකම එක සංස්ථාවයි තියෙන්නේ පින්විතනි. ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ නැතුව ලෝකයාට යහපත කරනවා. ඒක තමයි සම්බුද්ධ ශාසනය. යමෙක් ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන යමක් කරනවා නම් ඒ කිසිම කෙනෙක් සම්බුද්ධ ශාසනයට අයිති නැහැ. සම්බුද්ධ ශාසනය කියන්නේ තනිකරම කලන වැට. ඒ කලන වැටේ පිළිසරණ අරගෙන ඒ කටයුතු කරගන්න. හරිම අනර්ගයි පින්විතනි මම ඔබට කියන්නේ. පොඩි දරුවෙ ඉන්නවා බොහෝම හොඳට මේ කටයුතු කරගෙන යන දැන් මට ඒක පේනවා. අද මට දූලා දෙන්නෙක් හම්බුණා පොඩියුන් එක්කෙනෙකුට අවුරුදු 6යි අනිත් එක්කෙනාට අවුරුදු 8යි. මම එයා පැත්තේ ඉන්නකොට මාත් එක්ක කතා කරන්න ගියා දෙන්න. මම ඒව පුතා දැන් දුවට දැන් කොච්චර පාඩම්ද ධම්මපදයේ කියලා අවුරුදු 6 එක්කෙනාගේ. අවුරුදු 6යි පින්ගල එක වසරේ. ධම්මපදයේ ගාථා 17ක් පාඩම් කිව්වා. මට පින්වදනේ මගේ එකවසර කාලේ තූනොදගෙන් කියලා හිතුණා. මගේ එකවසර කාලේ මං කලේ පින්වදනේ කල්සමේ කක් අදාගත්තේ. මේ දරුව පින්වදනේ ධම්මපදයේ ගාත 17ක් පාඩම් කළා. අනෙත් දුවට අවුරුදු 8යි කියලා 19ක් පාඩම් කිව්වා. මං කිව්වා එහෙනම් පළවෙනි එක්කෙනාට මං කිව්වා ආ එහෙනම් කියන්න බලන්න යථාගාරං දුච්චන්න මොකද මං ඇහුවොත් අහනවා බින් මං ගාත පාඩම්ද කියලා ඇහුවොත් එහෙම 50ක් පාඩම් කිව්වොත් එහෙම එහෙනම් කියෙන් බලන්න 45 වෙනි මං අහනවා අහලා නිකන් ඉන්නේ මම පිළිගන්නේ නැහැ නේ කාවත් මං සැක කරනවා මිස මං සැක කරන්නේ නැති ත්‍රිවිධ රත්නේ විතරයි දැන් මං ඔබ ඔක්කොම සැක කරනවා මං ඔබ නිවන් දැකේ කියලා මාත්‍රයක් අත විශ්වාස කරගෙන ඉන්නේ නෑ පුළුවන් නම් මගේ සැකය දුරු කරන්න නිවන් දැකලා වෙන්න උදව් කරනවා මම. හැබැයි ඔබ විශ්වාස කරන්නේ නැහැ. අවනේ. උදව් කරනවා විශ්වාස කරන්නේ නැහැ. ඔබ මගේ විශ්වාසය දිනාගෙන පෙන්වන්න. මම ඇහුවා. යථාගාරං දුච්චන්නම් කියන්න බලන්න කියලා. කිව්වා. අවුරුදු 8 ඒදුවගෙන් ඇහුවා. අවුරුදු 8 කියන්නේ? දැන් 3 වසරේ නේ. එහෙනම් 19 වෙනි ගාතාව කියන්නේ. ඒකත් කිව්වා. අපිට දහම් පාසල පටන් ගන්න නැද්ද කියලා ඇහුවා ඊට පස්සේ. ඒ වගේ දරුවන්ට උපහාරයේ පිණිස මෙවැනි යමක් කරන්න ඕනේ. නමුත් තව ටිකක් අල්ල ඉවසන්න කියලා මම ඒ දරුවන්ට කිව්වා. මොකද වෙන එකපාර දොඩංගොඩ බදාගත් වගේ ඔක්කොම බදා ගන්න බෑ. එක දොඩංගොඩ අපිට තියෙනවා. නේ? ධම්මජීව හඳුර. ඒ ඇති. තව දොඩංගොඩ බදාගෙන කරන්න බෑ. ওই විදිහට පින්විතනේ මේ දරුවෝ විතරක් නෙමෙයි. තව දරුවෝ පොඩ පිරිසක් ඉන්නවා ටිකින් ටික පින්විතනේ මේ ගමනේ යන. මම ඔබට කියන්නේ ඔබගේ ඉන්න පුංචි දරුවන්ගේ ජීවිත අනතුරේ හෙලන්නේ නැතුව. ඒ පුංචි දරුවන්ට ඇත්ත යථාර්ථය පෙන්න. යථාර්ථවත් මේ ගමනේ යන්න. වැඩ පිළිවෙල සකස් කරන්න. ඔබ නිතර ආර්ය මෛත්‍රිය වඩන්න පින්විතනේ. අර කරුණු දෙකම සිද්ධ වෙයි එතකොට. හොඳයි. බුදුගුණ සජ්ජානාව අපි පටන් ගත්තා. ඔබ සීල දෙන ආයුධිල මතක ඇති පොයේ දවසේ. එදා පටන් මේ වෙනකම් පින්විතනේ නූල අතෑරුණේ නැහැ. බුදුගුණ සජ්ජාන අතරුණේ නැහැ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිළිස පුළුවන් විදිහට ඇවිදෙන්න.
ඒ උත්තරීතර සතාගතයන් වහන්සේගේ ගුණ සජ්ජායනාව සිද්ධ කරගත්තා. ඔබ නොකලට අපි කරනවා පිංගදෙන. නමුත් ඔබට අවස්ථාවක් දෙනවා. ඇවිදින්න ඒවට සම්බන්ධ වෙන්න. ඒක නිසා පුළුවන් පුළුවන් වෙලාවට පුළුවන් පුළුවන් අය ඇවිදින්න. ඒ බුදු ගුණ සජ්ජායනාවට සම්බන්ධ වෙන්න පිංගදෙන මොකද හේතුව? බුදු ගුණ සජ්ජායනා කිරීමෙන් ඔබගේ තියෙන ආර්ය උපවාද කමා වෙන්න ගොඩාක් ಉಪಯೋಗී වෙයි. ආර්ය උපවාදත් එක්ක විතරයි මේ ගමනේ යන්න බැරි කින්දනේ. අනිත ඕන එකක් කමන්නේ. ඔබ මුළු ලෝකෙම භාගයක්ම මැරුවත් ඒත් ඔබට නිවන් දකින්න පුළුවන් කින්දනේ. පංචානන්දරිය පාප කර්මයේ ආර්ය උපවාදය තිබුණොත් මේක කරන්න බෑ. මේ පංචානන්දරිය පාප කර්ම කරපු කවුරුත් මෙතන නැතුව ඇති. ආර්ය උපවාදන ලොරි ගන්නට කරගෙන තියෙනවා පිළිගන්න. ඒක නිසා මේ දහම ඔබට තේරෙනවා. අවබෝධයට යන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඒකට සම්බන්ධ වෙන. ඒ වගේ මේ දාගහරුවා දැවිදilla පිළිගන්න. වේරංජාවෙන් පිරිස් ඇවිදilla. වස් ආරාධනා කළා. වේරංජාවෙන් ඇවිල්ලා වස් ආරාධනා කරපයා දෝසන් බල. දැන් බොරු කියනවා ඒක. වස් ආරාධනා කළා අද මේ වෙනකම් පන්සල පැත්ත පළාතේ ආවේ නැහැ. ඉතින් මේ රංජා බමුණ නෙමෙයිද වස් ආරාධනා කරන්න ඇවිදලා තියෙන්නේ එතකොට. එදා මතක් කළේ යව්ව පින්විතනේ. මේ රංජා බමුණ වගේ වෙන්න එපා කියනවා. වස් ආරාධනා කළා නම් ඔබ ඔක්කොම එකතු වෙලා ආරාධනා කළේ පින්නේ එහෙනම් ඔක්කොම ඉන්න ඕනේ නේ. නමුත් දවසකට කවුරු හරි ඔබ වෙනුවෙන් ඇවිල්ලා පෙනී සිටින්න ඕනේ පින්විතනේ හවස් වරුවේ. නැත්තම් ඔබ වස් ආරාධනා කරපු වේරංජා බමුණ වගේ මහා පින නැති මිනිහෙක් බවට පත් වෙනවා. එදා අපි කතා කරන්නේ වේරංජා බමුණ මොන තරම් පින නැති මිනිහෙක්ද කියලා. 500ක් මහරහතන් වහන්සේලා තථාගතයන් වහන්සේ සහිත වස් තුන් මාසයක් දෙපා සිප සිප මකරන්න තිබ්බද? උපස්ථාන කරන්න තිබ්බා. කොහේවත් වඩින්නේ නැහැ උන්වහන්සේ එතනමයි. පෙරලි පෙරලි උපස්ථාන කරන්න තිබ්බා මේ වෙනකම්. කරුම කියන්නේ මේ මනුස්සයාගේ. මේ මනුස්සයාට අමතක වුණා නේ. ඒ වගේ පිළිගන්න ඔබටත් පුළුවන්. ස්වාමීන් වහන්සේලා 16 නමක් මේ ස්ථානයේම වස් වැසුවා. 17 නමක් මේ ස්ථානයේම වස් වැසුවා. ඔබට මහා පිං කරගන්න පුළුවන් පිළිතුරුනේ. ඒක නිසා මම හිතන්නේ කොහේ හරි තැනක පොතක් දාලා ඇති. ඒකේ අනිත් අය බාරගත්තේ නැති දවස් බලලා ඔබ බාරගෙන. half day එකක් දාලා. ඇවිදilla. ඒවට සම්බන්ධ වෙයි. පිණ කියන එක අග්‍රගන්නේ විදියට කරගන්න. මේ වගේම මම ඔබට එදා මතක් කළා පිළිතුරුනේ. බුද්ධ ශාසනයට යමක් පූජා කරගන්න එක අනන්ත ප්‍රමාණ පිං ලැබෙන වැඩ පිළිවෙලක්. මේ ගමන යන අපිට පිණ ඕනේ අනිවාර්යෙන්ම. එතන ඒක කරන්න කියලා කිව්වහට පස්සේ බොහෝ පිරිසක් ඒක කළා පිළිවෙදේ බොහොම හොඳයි. දැන් මම හැමදාම කියා කරන්න කියලා කියන්න ඕනේ නැහැ. ඔබට හිතිලා ඒක කෙරෙන්න ඕනේ කියලා. ඒවා කරන්න ඒකේ මං දකින විශේෂම කාරණේ තමයි පිංගුතුනි. ඔබ මේ පූජා කරන පිරිකරවල පිංගුතුනි ගහනවා වාක්‍යයක්. මම ඔබට කිව්වා මේ වාක්‍යය ගහන්න කියලා. මම මේ කොළ ටික ඔක්කොම එකතු කරගත්ත පින්වදිනේ මට ගේන්න අමතකුණා. ඊළඟ සතියේ මම ඔබට කියන්නම්. කියවන්නම් පින්වදිනේ මේ ලියලා තිබිච්ච ඒවා. ගොඩාක් වෙලෙ ඉන්නේ ඒතං සන්තං ඒතං පනීතං. යදිදං සබ්බ සංඛාර සමතෝ එහෙම ලියලා තිබ්බා. මමද සියලු ලෝක සියලු සත්ත්වෝ නිබ්බාන පරම සුඛයෙන් සුගිත්තර වෙත්වා කියලා ලියලා තිබ්බා. මෙතන ඒවා ලියලා තිබ්බේ දරුවන්ගේ අත්අකුරු. හරිම වාසනාවක් ඕක තමයි කෙරෙන්න ඕනේ. ඔබගේ දරුවන්ගේ අත්අකුරු වලින් ලියවන්න පෙඟදිනේ. ඔබ දැන් දහමට ඇවිදilla තියෙනවා. ඔබගේ පුංචි දරුවාව දහමට ගන්න. පුංචි දරුවාට ඒකට සම්බන්ධ වෙන අවස්ථාවක් හදලා දෙන්න. ටේප් කෑල්ලක් කඩලා දෙන්න කියන්නේ. පොඩි එකාට. අවුරුද්දයි පොඩි එකා. ඒකගේ අතින් අල්ලලා ටේප් කෑල්ලක් කඩලා ඒකේ ගහන. පෙඟදිනේ ඔබ බුද්ධිමත්ව කටයුතු කළොත් දරුවා බේරගත්ත හැකි. නැත්නම් ඔබේ දරුවා එක කුඩුකාරයෙක් එක ගණිකාවක් වෙයි අනිවාර්යෙන්ම කතා දෙකක් නැහැ ඒක. කොහොම කළා සසර යනාතෙක් කෙනෙක් ජනාධිපති වුණා අන්තිමට කවුද
සක්‍රදේවේන්ද්‍රුණ අන්තිමට මේ සතරේ අනාදේ තමයි බිහි වෙන්නේ. ඒක නිසා එහෙම නොවෙන්න දරුවට පුළුවන් තරමින් ඒව කරන්න. තව ගොඩාක් දේවල් තිබුණා සිංහ බුදු සරණ වේවා එහෙම තිබුණා. තව තිබුණා ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහි මල්ල තුල පහළ වේවා එහෙම තිබුණා. ඊළඟට සම්බුදු සරණයි සඳහම් පිහිටයි සංඝරක වරණයි ආදිවාසීන් මෙහෙම ගොඩක් ඒවා තිබ්බා. කවි ලියලා තිබ්බා සමහර අය. මේ කවි මට පාඩම් නැහැ. කවි ලියලා තිබ්බා. මම ඒව ටික ඊළඟ සතියේ ගැයලා කියන්න. මේවා තමයි වටින්නේ පිංගසෙන. මොකද ඔය අකුරු ටික මමුණන වෙලාවේ ඔය අකුරු ටික ගැටක ගහ දරුවා ලියන වෙලාවේ සිංහසෙන. දරුවට නැගෙන පින මෙච්චරයි කියලා කියන්න බෑ. එතකොට ඒකට පුළුවන් වෙනවා. අසත්පුරුෂයන්ගෙන් ගැලවිලා ඉතුරු ජීවිත කාලේ ඉන්න. මම ඔබට මගේ ජීවිතයේ යම් උදාහරණ කීපයක් කියලා මම මේ ගැන ඔබට පැහැදිලිව සඳහන් කළා එක දවසක. තේම කඩියද කරගන්න. වයසට යනකොට පිංගුතුනේ නිින්ද යනවා. ඒවා මේවා නැති කරගන්න හොඳම ක්‍රමය තමයි පිංගුතුනේ පුළුවන් තරම් බුදුගුණ සජ්ජායනාවට සම්බන්ධ. ඔබ වෙන්නේ පිංගුතුනේ නැත්තම් කාන්තාවන්ට ඕක ඇතුළට යන්න නොදී ඉන්න පුළුවන් බැරිද අපි? මේක තීරණයනේ ගන්න තියෙන්නේ. ඒ තීරණය අරගෙන මට කියන් තියෙන හා ඔය පත්තිරිප්පුවක් වගේ එකක් පත්තිරිප්පුවට කාන්තාව යන්න හොඳ නැහැ. කිව්වනම් මොකද වෙන්නේ? සම්බුද්ධ ශාසනයේ පිටින් පත්තිරිප්පුව කියන එකට කාන්තාව යන්න හොඳ නැහැ ඒක හැදී. නමුත් පත්තිරිප්පුවක් නෙමෙයි හැදී. බුද්ධ මන්දිරයක් හැදී. මල පෙරේතයටත් ඔකට යන්න පුළුවන්. මල පෙරේතයටත් මට වගේම අයිතියක් තියෙනවා තථාගතයන් වහන්සේගේ ගුණ ගායනා කරන්න. එහෙනම් කාන්තාවුන්ට ඇයි බැරි? ඔබට ඒ අවස්ථාව හදලා දුන්නේ සිංහතුනේ. ඒ මොනවා හරි ආර්ය උපවාද හෝ වේවා මොනවා හරි තියෙනවා නම් කමාවෙන්. ඒ යමේ අවස්ථාවම ඔබට දීලා තියෙනවා. දැන් මේ ළඟදී අපේ මෑණියන්ට මං කියන්නේ අපේ මෑණියන්ට උදේ ඉඳලා මෙතන වැඩ කළා වැඩ කළා වැඩ කළා වැඩ කළා. ඒ ගුරු මෑණි වැටෙන වැඩ දැන මක් වෙනවද? මුදිනව ඔබ දැකලා ඇති. තාම මං හිතන්නේ නිදා ගන්න ඇති ඇවිදිනකොට දුවනකොට. නමුත් ඉඳගත්ත ගමන් නිඳ යනවා. මහන්සියට වෙන්නේ නැති ගොඩක් දුරට ආර්ය උපවාදත් ඇති සසර කරගත්තා. ඉතින් මම එතුමියටත් කිව්වේ දවසකට පැය භාගයක් කොහොම හරි කාලේ මෙතනින් වෙන් කරගෙන ඒ බුදුගුණ සජ්ජායනාව කරන්න කියලා. ඉතින් මං මාව ලෝකෙට බිහි කරපු අම්මට කියන දේම තමයි ඉතින් ඔබටත් කියන්නේ පින්විතනේ. වෙනසක් නැහැ. එතුමිනි මම තව කතාවක් කිව්වා. ඔන්න මම මගේ යුතුයකම ඉටු කරනවා කියලා. පොඩි කාලේ ඔබතුමීගේ කතා නැහෙනකොට මට නිින්ද ගියා. දැන් ඔන්න මං එහෙම ණය නැහැ කියලා. එහෙම නේද? ඒකෙන් පින්තුනි. ඉතින් මොනවා හරි දෝෂ තියෙනවා නම් ආර්ය උපාද දෝෂ අනිත් ඒවා නම් කවන්නේ සෙනසුරු අපලේ. අතහැරලා දාන්න. දැන් ඔවත් එක හැප්පෙන්න බෑ. සෙනසුරට ඔන්න මරාගෙන කන්න කියන්නේ දෙල්ල. ඔබ මරාගෙන කාලා ඉතුරු ටික නැට්ට කෑරලා කන කනොත් මග වැඩන්න. වෙනනම් කරන්න දෙයක් නෑ පින්තුනි. මොකද ඕවා පස්සේ ගිහින්න දැන් කරන්න බෑ. අන්තිම ටික කනකනුත් පණ ටික යනකනුත් පින්තුනි ඔබ අනිත්‍ය දුක නැත්තම් බලන්න. එහෙමයි බින්දු ගෝධික හඳුරුත් එහෙමයි. අන්තිම මොහොත වෙනකම් මග වැළුවා පින්. අන්තිම මොහොත බෙල්ල කපා ගන්න වෙනවා. අන්තිම මොහොත හරියත් උනා. එකම අදිස්ථානය ඇදීවි පින්. මේ සෝතාපන්නයන්ගේ හැටි ඔය. එකම අදිස්ථානය ඇදීන. වක්කලි හඳුරු. අන්තිම මාරය කියලා බුදුහාඳුරට කියලා කිව්වා වක්කලි හඳුරු. එහෙනම් අන්න වක්කලි හඳුරු උපදී දිනත ගන්න යනවා. ඇයි දැනගත්තා? මේ වෙන කපන කපා ගන්න වෙලාව නම් අනිවාර්යෙන්ම මක් වෙනවා. හරිහත් වෙනවා. ඒකෙන් පිටින් මං කියන්නේ මොකද මේක මේ දුක අවබෝධ කරගත්ත කෙනාට පිටින් දැන් එතනින් එහාට මොකද්ද වෙන්නේ තියෙන පිටසන්න? එයාට මැරෙනවා කියන එක මහලක දෙයක් නෙමෙයි. ඒක නිසා තේනම් පිටින් මං ඔබ තිරු දෙනාටම කියන්නේ එකම එක දෙයයි ආර්ය උපවාද කමා කරගන්න. ලෝක සත්‍යයට වෙච්ච අවල සාධාරණකම් වලට වන්දි ගෙවන්න. මග වදන්. ඔය තුනම වෙන ක්‍රමයක් තමයි කියන්නේ. ආර්ය මෛත්‍රිය හොඳටම වඩන්න දෙකක් වෙනවා. ආර්ය උපාද කමාවිනෝ යන්තම් හරි. බුදුගුණ සජ්ජානට සම්බන්ධ වෙන්න.
එතකොට පින්වදිනේ ආර්ය උපාද කමා වෙලා ත්‍රිවිධ රත්නේ කමා වෙලා පින්වදිනේ ඔබට ධහම තව තව තේරෙන්න පටන් ගන්නේ හොඳට බලන්න පටික් කාලයක් යනකොට ඔබට මේ ස්ථානෙට එනකොටම මේවද ලොකු වෙනසක් තේරෙන්න පටන් ගන්නවා දවසක් යමෙකුට දකින්න පුළුවන් වේ පින්වදිනේ ඔය බුදුමැදුරේ කොතෙන් ඔය උඩ කොතෙන් කුඩයක් ඉහිලුවා වගේ කිරණමය වලල්ල කිරණමය කිරණ වගේක් හැදිලා ඒක මුළු විශ්වය පුරාටම කුඩේ හෙලෝ වගේ විහිදිලා ගිහිලා දවසක දකින්න පුළුවන් මේක. එතකොට පින්වතුනි මේ කිරණ මේ කුඩේ යට තමයි මේ ලෝක සත්‍යයට ඉන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් ලෝක සත්‍යයට මේ මග වඩන ඔබට විතරක් නෙමෙයි පින්වතුනි. මේ අහිංසක ලෝක සත්‍යය මේක දුක මොකද්ද කියලා දන්නේ නැතුව දුක් විඳින මේ ලෝක සත්‍යය හැමෝටම මොනවාම හරි රැකවරණයක් ලැබේ බුද්ධ ආශිර්වාදයක් ලැබේ. ඒ බුද්ධ ආශිර්වාදයට ඒක බලගන්නන්න තමයි පින්වතුනි අපි හැමෝම එකතු වෙලා ওই බුදුගුණ සජ්ජායනාව කරන්න ඕනේ. හොඳයි. එහෙනම් අපි එහෙම කරගෙන යමු. බදාද වැඩසටහන තියෙනවා පින්වතුනි ඔබට තියෙන එකට ඇදිලා සම්බන්ධ වෙන්න. මග අරගන්න එපා පුළුවන් පුළුවන් විදියට හැමෝම ඇදිලා සම්බන්ධ වෙන්න. ඔබ දැන් දන්නවා දුක්ඛ නිරෝධය කරන්න නම් අවිද්‍යා නිරෝධය කරගන්න වෙනවා. අවිද්‍යා තෘෂ්ණා නිරෝධ කරන්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න ඕනේ. ඔය කන්න වැඩේ කළා වැඩක් නැහැ. නමුත් කන්න බොන්න ඕනේ නිසා ඕක කරන්න. වෙන දෙයකට නම් ඕක කළා වැඩක් නැහැ. මේ පුළුවන් විදිහට ඇවිදලා ඒවට සම්බන්ධ වෙන්න. එච්චරයි. හොඳයි. එහෙනම් අපි පුණ්‍ය අනුමෝදනා කරලා දේශනාව හමාරක. දැන් පැය අටක් කතා කරමු නිසා පිංගුදින් පුණ්‍යයන් මොදා නොකරමුද අද? නොකරමු. එතකොට පිංගුදින් මේ පිරිස මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙච්චයි. කරන්න දෙයක් නැහැ පිංගුදින්. අපිට මහන්සිුණාට කරන්න දෙයක් නැහැ. මොකද මේකෙන් පීඨක් ගන්න බැරි වෙච්ච පිරිසක් ඉන්නවා කරුණා සාසනයෙන් පීඨ ගන්න. ඒක නිසා කරුණා සාසනයේ පිහිටේ යට ලැබල දෙන්න. ඔබට හැමදාම කරන්න ඕනේ කටයුත්තක් කියන්න. ඒක මේ භාවනා වැඩසටහන් වලට හැමෝටම කියනවා. එංගදනේ අනිවාර්යයෙන්ම නිදා ගන්න යන කලින් පුණ්‍ය අනුමෝදනාවක් කරගන්න. ඔබ කරන්න මේ පුණ්‍ය අනුමෝදනාව කටපාඩම් කරගන්න. කටපාඩම් කළා නිදා ගන්න යන කලින් කාටවත් පේන්න නෙමෙයි පිංගද. නිදා ගන්න යන කලින් පුණ්‍ය අනුමෝදනාවක් කරන්න. ඒ දවසේ ඔබගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න නන් අයරින් සහයෝගය දක්ව පිරිසක් ඉන්නවා. ඔබට මග වඩා ගන්න උදව් කරපු පිරිසක් ඉන්නවා. ඔබට ආරක්ෂාව සරතපු දෙවි දේවතා පිරිස ඉන්නවා. මේ ශාසන මාමක දෙවිවරු ඉන්නවා. ශාසනය ආරක්ෂා කරන ආදී කොට ඇති අනන්ත සසරින්ද ලාපු ඒ ඥාති හිත මිත්‍ර පිරිස සිහිපත් කළා. ඔබගෙන් අවදාසාධාරණ වෙච්ච පිරිස සිහිපත් කළා. ඒ හැම කෙනාටම පින්වතුනි පුණ්‍ය අනුමෝදනාවක් කරන්න. ඒ වගේම ආර්ය මෛත්‍රී වඩන්න තුළු නිදා ගන්න එපා පින්වතුනි. ඒ වගේම තව එක දෙයක් කරන්න ඕනේ. උදේ පාන්දර නැගිටගම හිතන්න ඕනේ පළවෙනිම එක තමයි මේ මාගේ අවසාන දවසයි. භාවනා වල සතන් වලට නයිට් ඔබ කියනවා පින්විතින් දි අනිත් අයට මේ මතක් වෙච්ච ලයි මේ කියන්නේ මේ මාගේ අවසාන දවසයි. මරණ සතිය දවසකට ගේන්න. අද තමයි මගේ අන්තිම දවස. අද දවස මම පුළුවන් තරම් හොඳට ගත කරගන්න ඕනේ. ඒ කියන්නේ නිවනට පුළුවන් තරම් බර කරලා ගත කරගන්න ඕනේ. පාප ධර්මයන් කරන්නෙම නෑ. පුණ්‍ය ධර්මයන් කරමින් කුසල ධර්මයන් කරමින් මේ දවස මම ගෙවන්න ඕනේ කියලා. මොකද අන්තිම දවස තියෙනවා. ඇත්තටම මැරිච්ච මිනිස්සුන්ට එදා නෙමෙයි අන්තිම දවස. මෙන්න ඔබ අද හිත හෙට හිත උදේට මේ මාගේ අන්තිම දවසයි. හෙට මැරුන්නේ නැහැ. අනිද්දා හිතනවා මේ මාගේ අන්තිම දවසයි. මැරුන්නේ නැහැ. මාසෙකින් හිතනවා මේ මාගේ අන්තිම දවසයි. මැරුන්නේ නැහැ. තමයි අවුරුදු 8කින් ඔබ හිතනකොට මේ මාගේ අන්තිම දවසයි කියලා. ඇත්තටම ඒ ඔබගේ අන්තිම දවස වෙන්නේ නැති පින්තනේ. හැබැයි එදා පුරුද්දට වගේ ඒ දවසම ඔබ ගත කරලා තියෙන්නේ පින සහ කුසලයේ උදෙසා. ඒක නිසා ඔබට වැඩක් නිසා අවැඩක් වෙන්නේ නැහැ ඉතින්.
ඔන්න ඔවා පුරුදු කරගන්න පින්වතුනි පුළුවන්. මේ මාගේ අන්තිම දවසයි. අන්තිම දවසයි කියලා ඉක්මනට ගිහිල්ලා ඉඳන් කඩන් ටික ලියලා ඒ ටික සෙටල් කරන්න. උන් කාගද්දෙන් පින්වතුනි මලාට පස්සේ නැත්තම් කඩුවක් අරගෙන හරමානේ සිංහෝ වරෙන් අද මගේ අන්තිම දවස අපි මේ ගනුදෙනු විසඳ ගන්න ඕනේ. එහෙම කියන්නේ. ඈ? එහෙම කරන්නද ඕනේ? නෑ පින්වතුනි. ඔබගේ අතින් පාපයක් වෙන්න දෙන්න එපා. මොකද මේ අන්තිම දවස පින්වතුනි. පින කරගන්න. කුසලයේ වැඩ වඩා කරගන්න. හොඳයි. එහෙනම් අපි පුණ්‍ය අනුමෝදනා කරමු පින්වතුනි. අමාරුයි කියලා නිකන් ඉන්න බෑනේ. හොඳයි. එහෙමනම් පින්වතුනි පළමු කොටම සිහිපත් කරගන්න. අද මේ ආරාමයට හැවිදෙලා උදේ ඉඳලා මේ මොහොත දක්වා විවිධාකාරයේ පුණ්‍ය කටයුතු කුසල කටයුතු සිද්ධ කරගත්තා. ශ්‍රී සද්ධර්මයේ දේශනා කරව ගත්තා. ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා. දහම් මන්සිකාරයේ යෙදුන දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා. බුද්ධ පූජා පැවැත්තුවා. ඒ වගේම සිව්වනක් පිළිසන ආරක්ෂා සම්පත්තිය සලසා දීම වැනි මහා උත්කෘෂ්ට කාර්යයන් සිද්ධ කරගත්තා. මේ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් පළමු කොට මෙම ආරාමයේ වැඩවාසය කරන්නා වූ සීලම් භික්ෂුන් වහන්සේලාටත් අනගාരികයන්ටත් ධර්මයෝබයි පුණ්‍ය බහිරට සම්බන්ධව කටයුතු කරන්නා වූ සෑම සිළු දෙනාටත් නිරන්තරයෙන් සිව්පසෙන් අපූපස්ථාන කරන්නා වූ සියලුම දායකකාරකාදී පින්වත් පිරිසටත් ඒ වගේම පින්වතනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ උදෙසා මහත් වූ අපකපීමකින් කටයුතු කරන්නා වූ උත්තරීතර මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයෙන් වැඩවාසය කරන්නා වූ උත්තරීතර මහා සංඝරත්නයටත් ඒ වගේම පින්වතනි මේ ලෝකත්‍රයේ කොහේව තැනක මඟ වඩන්නා වූ සියලුම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන්නා වූ ඒ සිව්වනක් පිරිසටත් ඒ වගේම මේ භාවනා වැඩසටහන සාර්ථක කර ගැනීම උදෙසා නන් අයුරින් සහයෝගය දැක්වා වූ සෑම සිළු දෙනාම් ආහාර පාන ආදීන් පුද සත්කාර කරන්ට යෙදුනා වූ පිරිස් යාන වාහන ආදීන් ප්‍රවාහන පාසුකම් සලසන්ට යෙදුනා වූ පිරිස් ඉඳුම් පිටුම් සලසන්ට යෙදුනා වූ පිරිස් ඒ වගේම සිව්වනක් පිරිසට ආරක්ෂා සම්පත්තිය සලසන්ට යෙදුනා වූ පිරිස් ඒ වගේම වැසිකිලි කැසිකිලි සෝදා පවිත්‍ර කිරීම ආදී කොට ඇති සෑම සිළු දෙයටම සහ සම්බන්ධ වෙලා කටයුතු කළා වූ සෑම සිළු දෙනාමත් සිහිපත් කරගන්න. ඒ වගේම සිංහතුනි තථාගතයන් වහන්සේගේ උත්තරීතර ශ්‍රී සද්ධර්මයේ උදෙසා මනරම් මණ්ඩපයක් ඉදිකළා. ඒ මලින් පහණින් සරසන්ට කටයුතු කළා වූ ඒ මනරම් මන් ඒ ධර්මාසන ඉදිකිරීම උදෙසා ඒ ආකාරයෙන් සහ සම්බන්ධ වෙලා කටයුතු කළා වූ මුදල් බිය පැහැදම් කළා වූ ඒ සෑම සිළු දෙනාමත් මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඒ වගේම බුද්ධ මන්දිරයේ ආදී කොට ඇති මේ සෑම සිළු දෙයක්ම සාධාරණීම කිරීම උදෙසා නන් අයුරින් සහයෝගය දැක්වා වූ ඒ සෑම සිළු දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම සිංහතනි මේ ආරාම භූමියේ වන රෝපණය කිරීම උදෙසා ඒ කටයුතු කරන් තියදුනා වූ ඒ පින්වත් පිරිස් සියලු දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි ඔබගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවන් වැඩිහිටියන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමිදිරියන් ආදී කොට ඇති ඒ සෑම සිළු දෙනාවත් ඒ වගේම මේ රට ආරක්ෂා කරන පිරිස රට සංවර්ධනය කරන පිරිස රට පාලනය කරන්නා පිරිස මේ සෑම සිළු දෙනාම සිහිපත් කරගෙන විහිදුවල පතුල හරි නේපින් විහි දීපත්‍රි යාමි නේ යටත් බැඳි වෙනදී එන්නා වූ සීලම ග්‍රහපල පද්‍රවදෝ සාන්දකාර හැස්වා කටවා හෝවහ අවුල් දෙවල් සැක සංඛා දෝසාන්දකාර යක්ෂ වේද පිසාච මලගවල කුම්බාණ්ඩාදිකින් මැද පැමිණි දෝසාන්දකාර ශරීරයේ සත් දත් දූචිමින් මැද පැමිණි අවරෝගාබා දෝසාන්දකාර ඇතුළු කොට ඇති සෑම සිළු දෝසාන්දකාර යමක සාධූරින් භූත වේත්වා දසා කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍යක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වතුනි ශක්‍රදේවේන්ද්‍රතුමා ප්‍රධාන තාවතින්ස ලෝකවාසී සියලුම දෙවි මහරජවරු පරිවාර සේනා පිරිස් චාතුම් මහරජකේ රාජ්‍ය කරන්නා වූ සුතරාෂ්ට්‍ර විරුල විරූපාක්ෂ වෛශ්‍රවණය කියන්නා වූ සතරවන් රදවරුන් ප්‍රධාන සේලිම පරිවාර සේනා පිරිස් ඒ වගේම සිව්වනක් පිරිස නිරන්තරයෙන් ආරක්ෂා කරන්නා වූ සියලුම යක්ෂ සේනාධිපතිවරුන් ප්‍රධාන සේලිම පරිවාර සේනා පිරිස් ඒ වගේම මෙම ආරාම භූමියට අධිගෘහිතව මෙම ආරාම භූමියට ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ ඒ සියලුම දෙවි මහරජවරු පරිවාර සේනා පිරිස් රුක්ෂ දේවතා පිරිස් භූමාණ්ඩ දෙවියන්ගෙන් පටන් ගෙන දෙවියන් දක්වා විහිදී පැතිරී සිටින්නා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදී පිරිස සිහිපත් කරගෙන ඔබ සිනස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙලෙත් විදුන පතුල හරින ඒ පින් විහිදී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ඍදී දීප්තිය බලේ වර්ණේ වැඩි වේවා පටිභාන ඥානයේ වැඩි දියුණු වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනයේ සම්බුද්ධ ශ්‍රාවකින් වහන්සේලා තිරහත් කාලයක් ආරක්ෂා කරත්වා දස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍යක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වතුනි අනන්ත අප්‍රමාණ සංසාරයක ඉඳලා සහ සම්බන්ධ වෙලා කටයුතු කරගෙන ඇවිදෙල්ල ඔබට පාරමිතා සම්පූර්ණ කරගැනීම සඳහා විවිධ ආකාරයෙන් සහයෝගය දැක්වා වූ මේ පරිලෝකීය ඥාති මිත්‍රාදී පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි මේ ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කරගැනීම සඳහා නන්නවරින් සහයෝගය දක්වාගෙන සමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරගෙන මේ පරිලෝකීය ආවේ සීලම වික්ෂු වික්ෂිනී උපාසක උපාසිකා කින සිවණක් පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි මේ කල්පන්නුවේ ඇතුළත තමන්ගෙන් අවඩක සාධාරණයකින් හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් කළා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසුවලා මැරළගිය ආව පිරිසක් තමන්ගේ ජීවිතය ගැනීම සහ කටයුතු කරනවා නම් රෝග සෑදීම හෝ
කරදර බාධක හිරියර කම්කරුලු ඇති කිරීම මගින් නිවන් මඟ වැසීමට කටයුතු කරනවා නම් ඒ සෑම සිරු දිනාමත් සිහිපත් කරගෙන ඔබතුන් රැස් කරගත් ආ වූ සින්නම් පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙලෙත් විදුල බත බහරණී පින් විහිදී පැතිර යාමෙන් ඒ ඇති යම්සි අභව ස්ථානයේ හිනන නම් එන් අත මෙ දේවා සම්දිර සුඛිත යද්ද ලබත්වා සතර පුරාවටම කරගෙන ආ බව වේ සීලම නායකණ දිනවලින් මෙතනිම නිදහස් කරත්වා ද සකසනේ මෙදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍යක් ප්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හොඳයි පින්වතුනි එහෙමනම් උදේ ඉඳලා මෙහෙම උත දක්වා සද්ධර්මයේ දේශනා කිරීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් දහම් මනසිකාර කිරීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් ඒ කරගත්තවන් නම් සප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බලමහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා අධිස්ථාන කරන්න. ඒ වගේම පින්වතුනි ඒ කරගත්තවන් නම් සප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බලමහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භවයේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවසනි සීතමින වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අධිස්ථාන කරන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලුම දෙනා මෙත් ආශිර්වාද ලබා. රාග ගින්නෙන් මිදෙත්වා द्वेष गिन्नें मिदित्वा मोह गिन्नें मिदित्वा निब्बान परम सुखयें सुखित तरवित्वा निब्बान परम सुखयें සුඛිත තර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා රාග ගිනි නිවේවා ද්වේෂ ගිනි मोह गिनि निवेवा मिवन सप लबेवा मिवन सप लबेवा मिवन सप लबेवा තුරුණුවන්ගේ සෝවිසි අනන්ත මහා ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේත්වා සාදු සාදු සාදු